आयतन आयतन पब्बे दिवस मनस आयतन रूप शब्द गंधर्वस्पर्श धर्म की बाहर आयतन आयतन दुलाहगेन मे आयतन अंगे समुदय सह निरोधे गेन मे आयतन चंद्रागे निरुद्ध कर संसार दुख निधास मेन मे अथाबोधे तमाय मे आयतन पापट लिन्नी विविधाकार सूत्र देश विविधाकार दहम व्याकरण असुरे अभी मे पेन्द्रा दिन मे आयतन समुदे सह निरोधे एना अदी अभी मे सूत्र देश कल्पनाकर मुलिम वटिना सूत्र देश द्वितीय मिगजाल सूत्रे असुरे उपद्वतोति संसारम ज्ञानी दोषय अप्पा साधो बहु दुखो बहु उपायासो आदिर्वेत्त भी होती मे सी दोष मोहते निते संसार अध्यात्म दोष आदि मे संसार दुखे निदास वेन अधिष्ठान करगेन मे धर्मित होनिन कान देनवा कियन अधिष्ठानें कवुरुत हेना साधुकारयक् पवत्तल धर्म श्रवणीयट सूदानम वेमु साधुकारयक् पवत्तमु साधु 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 हुंदै द्वितीय मिगजाल सूत्रे असुरे मे आयतन विभांगीय पिलिबल तवत् धाम व्याकरण्यक् मतुकरण्डाय सूदानम् वे दुःख समुदय सह दुःख निरोधे मे समस्त धाम व्याकरण तुलिं पेन्ना दिन्नी अपट मे द्वताव मेसे दुःख हटगान्नीय मेसे दुःख निमावान्नीय मे यथार्थे अवबोध करगनीम तमै उदेवय ज्ञानें सिद्धवे दुख उदावन्नी मिसेय दुख निरुद्धवन्नी मिसेय दुख उदावन्नी हेतु फल वशेन दुख निरुद्धवन्नी हेतु दुर्लीम निसावन हेतु पटिच संभूतां हेतु भंगा निरुज्यति मेन मे समुदय विग्रह मुलावट पातेम नीम डीम अनीत्यम नीम बुध पाठित समुपादी कुमारीम नीम तमाय हई लोक हित सामुति वसें व्यवहारिक वशं नियाम धर्म दुखस्कंदेम धर्म समुदे दुखस्कंदेम धर्म व्यवहार वचने निरोधे एवमेत केवल दुख कांद समुदय होती अतिवीम दुख स्कांदे अतिवीम एवमेत केवल दुख कांद निरोधो होती नतिवीम दुख स्कांदे नतिवीम एना दुख स्कांदे अतिवीम सह दुख स्कांदे नतिवीम देखी माई अनिच ताव देखा गया अनिच देखा गया नहीं ना मेन में दुख स्कांदे उदाव समुदय सह निरोधे देखी माई संसार दुख निधास्तुवांगे धर्म
सो धाम पास्थती सम्मा संबुदुपियाणान् वहंसे नम्बु निवन दकि अपि सम्मा संबुदुपियाणान् वहंसे तुलिन दकिन्ने निवन यो धाम पास्थती सो माम पास्थती किव्वे एकाय बुदुन् दक निवन दकिन्नो किव्वे एकाय බුදුරජාණන් වහන්සේ anu bhava nirodhayata manama සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් නියෝජනය වෙන්නේ නිවන අන් කිසිවක් නොවේ එහෙනම් කෙනෙක්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ බව දකින්න ලැබෙනවා ධර්මයේ දැක්කෝ ධර්මයේ දකින්න ලැබෙනවා මෙන්න මේ පටිච්චසමුපාද න්‍යාය දැක්කෝ එහෙනම් දුක්ඛස්කන්ධයේ ඇතිවීම සහ දුක්ඛස්කන්ධයේ නැතිවීම දැකීම අනිච්ච දැකීමයි එහෙනම් අනිච්ච දැකගෙන තව විදිහකට චතුරාර්ය සත්‍ය දැක්කා කියන එකයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වුණා කියන එකයි ඒ වගේම අනිච්ච දැක්කා කියන තවත් විදිහකට පටිච්චසමුප්පාදයේ සමුදය සහ නිරෝධය දැක්කා කියන එකයි එහෙනම් අනිච්ච දැක්කා කියන්නේ තවත් ආකාරයකට උදේ විඥානය පහළ වුණා කියන එකයි මේ සියලු සංඛාර मार्ग विशुद्ध मार्ग जीवाते विशुद्ध मार्ग विशुद्ध मार्ग कुमार निषाद अनिच्चता निषाद අනිච්චතාව දැක්කේ නැති නිසාම කාමයේ සැපයි කියලා හිතාගනි. එහෙනම් කාමයේ බව, කාමයේ දුක බව යමෙක් අවබෝධ වෙන්නේ මෙන්න මේ හේතුඵල ධම් රටාව දැක්ක දවසටයි. එහෙනම් එදාට දකින්නවා මේ සියලු දුක්ඛස්කන්ධේ මේ අවිජ්ජාවේ ඵලයක් බව. අවිජ්ජාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා. එහෙනම් අවිජ්ජාවෙන් ඇති කරලා තියෙන මුලා සාගත චිත්ත ස්වභාවයක් තුලයි මේ දුක්ඛස්කන්ධේ සකස් වෙන්නේ කියලා නුවණින් පේනවා. लोक सत्य दुख नमती दुख समुदय सह दुख निरोधे පටි සමුප්පාද න්‍යාය දර්ශනය තුලින් දකින්න ඕනේ. එහෙම දැක්කනා දහසක් නයින් ප්‍රතිමාණ්ඩිත උතුමෝසෝවාන් ඵලයටපත් වෙනවා. එදාට නන්විද න්‍යායන්ගෙන් මේ ධම් පරයයන් පේන්න ගන්නවා. ඒකයි කියන්නේ දහසක් නයින් න්‍යායන් දහසක්. කියලා 99යි 1000යි කියන එක නෙවෙයි. 999යි 1000යි කියන එක නෙවෙයි. දහසක් කියන්නේ විශාල ප්‍රමාණයක් කියන්නේ. ප්‍රශ්න දහසක් කියන්නේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක්. එනම් න්‍යාය දහසක් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය කෙනෙක්ට අවබෝධ වුණොත් ඒ අවබෝධය තුළ පිළිထන්නේ මෙන්න මේ පටිසම්පාද න්‍යාය ධර්මය දර්ශනානි අන්නේ දර්ශන ඥානය පහළ වුණා නම් ඒ අවබෝධය තුළින් මේ සංසාරේ සකස් වෙන ආකාරය සත්පුද්ගල ප්‍රපංච ක්‍රියාකාරීත්වයෙන් තොරව හේතුන්ගෙන් මේ ධර්ම සමුදේ වෙන ආකාරයත් ඒ ධර්ම විසින් ධර්ම පවත්වාගෙන යන ආකාරයත් නුවණට පේන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්නේ ධර්ම සමුදේ කරන හේතුව
නිරුද්ධ කරන ඥාන දර්ශනේ පහළ වෙලා ඊට අනුකූලව කටයුතු කරන්න පටන් ගන්නවා. එතකොට තමයි නිවන් මාර්ගයේ ගමන් කරන බුද්ධ ශ්‍රාවකෙ පිහිවෙන්නේ. එහෙනම් මේ අවිද්‍යාව නසා දෙවීමයි අපි එහෙනම් කළ යුත්තේ. එහෙනම් මේ අවිද්‍යාව නසා දමන්න නම් නොඑක් ආකාරයෙන් අප තුල ගොඩ නැගිලා තියෙන මේ අවිද්‍යාව දුරු කරන්න ඕන. අයි නොඑක් ආකාරයෙන් කිව්වේ. අවිද්‍යාව කියන්නේ දැන් අපි කෙටියෙන්ම සත්‍ය ඥාන විග්‍රහයදී අපි අවිද්‍යාව කියන්නේ මෙන්න මේ ආශාදී සැපයි කියන මේ මුලාසහගත මානසිකත්වයේ චින්තනයයි කියලා අර්ථකථනය කරනවා. හැබැයි එපමණක් මාධ්‍ය කෘත්‍ය ඥාන පහළ කරගෙන මාර්ගය වඩන්න. ඊට එහා ගැඹුරු අවබෝධයක් අවශ්‍යයි. එන ඒ තමයි දුක්ඛම් පරිඤ්ඤයන්ති අභිඤ්ඤයති කියන්නේ. ඒ කිව්වේ අර සත්‍ය ඥාන එහා ඉක්මවා ගිය ගැඹුරු අවබෝධයකට පත් වෙන්න ඕන මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න නම්. එහෙනම් අන්න අවිද්‍යාව පහ කරන්න නම් මේ නන්විත දහම් පරයයන්ට කන් දෙන්න ඕන බෞසුත වෙන්න ඕන. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණ යමෙක් මේ සංසාර දුකින් නිදහස් වෙනවා නම් ඔහුතුළු විවිධාකාර ගුණාංග පැවති යුතු බව. එහෙම දේශනා කළ ගුණාංග රැසක් උන්වහන්සේ පෙන්වා දෙනවා. ඒ අතරින් උන්වහන්සේ බොහෝ වර්ණනා කරන ගුණයක් තමයි බෞසුත භාවය. බහු සුත කියන්නේ බොහෝ සුත බහ බහු කියන්නේ බොහෝ සුත කියන්නේ අහන බහු සුතගේ බොහෝ දේට කන් දීපු කෙනෙක් වෙන්න ඕන. එහෙනම් බොහෝ කොට බණ ඇහුවාම බහු සුත බහු සුත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබුව අපගේ ආනන්ද හැමුදුර උන්වහන්සේ තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සෙවණැල්ල වගේ පිටිපස්සෙන්ම ගිහිල්ලා කියන කියන වනපති ඇහු කියල දරාගත්ත උන්වහන්සේ සාංශාලික පාරමිතාව. ඉතින් අනිකුත් කිසිම හාමුදුරු කෙනෙක්ට ආනන්ද හාමුදුරන්ට ලැබුණු අවස්ථාව ලැබුණේ උන්වහන්සේ තමයි බෞසුත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවේ. නිසා සාරිපුත්ත මොග්ගල්ලානාදී උතුමන් වහන්සේලාට පවා අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේට අග්‍රශ්‍රාවක ද්විතීයි ශ්‍රාවකාදී උතුමන් වහන්සේලාට පවා සමහර අවස්ථාවල ආනන්ද හාමුදුරුවන්ගෙන් යම් යම් දාම් කාරණා විමසන්න සිද්ධ වුණා. මොකද දැන් සාරිපුත්ත අග්‍රශ්‍රාවකතුමන් වහන්සේට මොග්ගල්ලාන ද්විතීයි ශ්‍රාවකතුමන් වහන්සේට සියල්ල අවබෝධ වුණා නෙමෙයි. උන්වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරන් ඒ අනුසාරයෙන් උන්වහන්සේලක සම්මා ඥාන තුළින් ඉහළම අවබෝධයකට පත් වෙච්ච බව හැබෑව. ඒ සියල්ල සියලු ආකාරයෙන් දැනගත්තා නෙමෙයි. සියලු ආකාරයෙන් දැනගත්තේ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයි. ඒ නිසා සමහර දහම් කාරණා පිළිබඳව සාරිපුත්තයන් වහන්සේටත් මොග්ගල්ලාන වහන්සේටත් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න निराකරණය කරගන්න උපකාර වුණේ ආනන්ද හාමුදුරුවයි. වහන්සේ බෞසුත භික්ෂුන් වහන්සේලා ත්‍රාග්‍රස්ථානි ලැබුණා. එහෙනම් පින්තුනේ බෞසුතභාවය කියන එක මහා වටිනා අංගයක් මේ දහම් මාර්ගයේ ගමන් කරනකොට. එනිසා නන්විත පරියායෙන් මේ ධර්මය අහුවාම ඒ බෞසුත භාවය වැඩෙනවා. ඒ බෞසුත භාවයම ඔබට මේ කෙලස් දුරලන්න මහා පිළිසරණ පිටිවහලක් වෙනවා. උපනිශ්‍රයක් නිශ්‍රයක් වෙනවා. එනිසා මේ සූත්‍ර දේශනා ඇසුරෙන් නන්විත පරියායෙන් මේ දහම් ව්‍යාකරණ මතු කරන්නේ නිසයි. සන්දිකෝ මිගජාල චක්කු විඤ්ඤය රූපා ඉට්ඨා කාන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීයා තංචේ වික්ඛු අභිනන්දති අවිවදති අජ්ජෝසාය තිත්තති තස්සතං අභිනන්දතෝ අවිවදතෝ අජ්ජෝසාය තිත්තතෝ උප්පජ්ජති නන්දි නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ මිගජාලාති වදාමි. මෙන්න මේ මිගජාල සූත්‍රයේ මිගජාල කියන හාමුදුරුවන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ දේශනා කරන්නේ අනුන්වහන්සේට පෙන්වා දෙනවා වටිනා දහම් පරයයක්. මේ සෑම සියලු දහම් පරයයක් තුලින් ඔබේ වැඩින්නේ අවබෝධයයි. අවබෝධය වැඩිනවා කියන්නේ අවිද්‍යාව පහ වෙනවා කියන්නේ. එහෙනම් අපි මේ අනවබෝධය තුළ ජීවත් වෙන තුරු තුරු තෘෂ්ණා වැඩිනවා, තණ්හා වැඩිනවා මේ කාමී ආස්වාදයේ පිළිබඳ. අවබෝධය වැඩෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ තෘෂ්ණාව පහළ වෙලා යනවා.
මෙබඳු අසාර ආස්වාදයකටද මෙබඳු දුකම ගොඩනගෙන ආස්වාදයකට කාමයකටද මේ ඇලුම් කරන්නේ කියන අවබෝධය නිගමනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ නිගමනය තුළින්ම සියලු කාමයන් ආස්වාදයන් පිළිබඳ තෘෂ්ණාවශය කළා දානවා. තණ්හාග්යෝ නිබ්බාන. සාන්තිකෝ මෙගජාල චක්කු විඤ්ඤේය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමුක සංහිතා රජනීය. පංචකාමී කියලා එකක් ගැන ඔබ අහලා තියෙනවා. පංචකාමී ගැන අහලා තියෙනවා. පංචකාමී කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම ඔබ උත්තරයක් දෙන්නේ පංචකාමී කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා. කොහොමද තමයි උත්තරේ දෙන්නේ? පංචකාම ගුණ සූත්‍රයේ ඒ වගේම කාම භය ආදී සූත්‍ර තියෙනවා. සූත්‍ර කීපයක් සඳහන් වෙනවා. පංචකාමයේ කිව්ව ගමන් මේ වසර දහස් ගාණක් ධර්මයේ දේශනාවෙන් රටේ පංචකාමයේ කිව්ව ගමන් ගන්නෙ අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලාම තමයි. පංචකාමයේ කියන්නේ මෙන්න මේ ලක්ෂණ පහට කාමයේ ලක්ෂණ පහක් තියෙනවා. ඒකට පංචකාමයේ කියන්නේ එකක් තමයි රූ ඉත්තා කාන්ත මනාප ප්‍රිය රූප කාමුක සංහිතා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාමුක සංහිතා කියන ಗುಣ පහ මෙන්න මේ පහටයි පංචකාමයේ කියන්නේ. පංචකාම ගුණේ කියන්නේ මේ පහෙන් යුක්ත යමක් තමයි පංචකාම වස්තුවක් බවට පත් වෙන්නේ. එහෙනම් පංචකාම වස්තුන් කියන්නේ මෙන්න මේ ಗುಣ පහෙන් යුක්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේ සියල්ල පංචකාම වස්තුන් බවට පත් වෙන. එහෙනම් දැන් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විතරක් කියලා ගත්තොත් වැරදි. මොකද රූපය තුලත් පංචකාම ගුණේ තියෙන. සද්දය තුලත් තියෙනවා, ගන්ධය තුලත් තියෙනවා, රසය තුලත් තියෙනවා, ස්පර්ශය තුලත් තියෙනවා. එහෙනම් පංචකාමයෙන් යුක්ත මේ බාහිර පංචද්වාර වලට ගෝචර වන අරමුණු තුල මනෝද්වාරයෙන් පුළුවන් මේ පංචකාමයේ පිළිබඳ සංකල්පී රාගය හදාගන්න. අන්න එකයි මනෝද්වාරයෙන් සිද්ධ කරන්නේ. ඒ කාම සංකල්පයක සකස් කරන්නේ මනෝද්වාරයෙන්. සංකල්පී රාගය නිර්මාණය කරන මනෝද්වාරය. එහැකන නාසය දිව ශරීරය කියන බාහිර කිව්වේ බාහිරට විවෘත වෙච්ච ඉන්ද්‍රයන්ගේ ගන්න අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේ තුල මෙන්න මේ පංචකාම ගුණේ හැම අරමුණකම තියෙනවා. පංචකාම ගුණයෙන් යුක්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉට කියලා කිව්වේ යම්කිසි ආකාරකින් ඒ පුද්ගලයා තුල ඒ සංකල්පීය රාගයට අනුකූලවයි මේ පංචකාම ගුණේ තීරණය වෙන්නේ. පංචකාම ගුණයෙන් යුක්ත ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පවතිනවා. ඒ ගුණයන්ගෙන් යුක්තයි. හැබැයි ඒ ගුණ එකිනෙකාට අනුකූලවයි නිර්ණාණය වෙන්නේ. එහෙම නැත්නම් නිර්වචනය වෙන්නේ. ඉට කියලා කියන්නේ දැන් අපි සම්මතයේ තියෙනවා අදහසක් ප්‍රාර්ථනා මම ප්‍රාර්ථනා කරන දේ යන আদি වශයෙන් එහෙම අදහසක් තියෙනවා. ප්‍රාර්ථනා කරන දේ මගේ පැතුම ඔබේ පැතුම ඇගේ පැතුම යන আদি වශයෙන් පතන්නා වූ යමක් තියෙනවා. අර සංකල්පී රාගයට අනුකූලව යමෙක් පතන්නා වූ රූපයක් තියෙනවා. මෙන්න මෙබඳු රූපයක් තමයි මට සැප උපදවන්නේ. එනිසා මම ප්‍රාර්ථනා කරන්නේ මෙබඳු රූපයක්. අර කුස ජාතකයේ කුස රජතුමා ප්‍රාර්ථනා කළේ රූපයක්. ඊට පස්සේ ඊට අනුකූල රුවක් හැදුවානි. අන්තිමට ඒ රණ්ඩුවට සමාන තරුණියක් සොයාගත්තානි පබාවති. දැන් මේ විදිහට හැමෝගෙම සිත ඇතුලේ සකස් වෙච්ච රූපයක් තියෙනවා. සීන කුමාරිය, සීන කුමාරයා ආදී වශයෙන් මේ සංකල්පී රූපයක්. එහෙනම් මෙන්න මේ සංකල්පීය රූපය තමයි ප්‍රාර්ථනා කරන්නේ.
එනම් එම සංකල්පයේ රූපයට සමාන ගති ලක්ෂණ තියෙන අනු ලක්ෂණ තියෙන රූප ලෝකේ කර්ම විපාක වශයෙන් මුණ ගැහෙන්නේ. එතකොට අන්න ඒ පුද්ගලයාට තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන රූපයක් මුණ ගැහුණා වෙනවා. අන්න ඒ අර්ථයෙන් කෝ ඉෂ්ට කියලා. ඉෂ්ට. එතකොට කියනවා මාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණා. ඔය හිටපු දෙ ලැබුණා. අර තියෙන සොයා සොයා ආවා ඒ සෙව්ව මැණික හම්බුණා කියේ. ප්‍රතින් ඉෂ්ට ස්වභාවේ. ඊළඟට කියන හොඳ වචනයක් සොයා සොයා ආවා ඒ සෙව්ව මැණික හම්බුණා. ඉෂ්ට කාන්ත. කාන්ත කියලා පාලියෙන් කියුවා. කාන්ත. කාන්ති කියලා වචනයක් තියෙනවා. කාන්ති කියන්නේ මොකද්ද? දැන් අපි යම කාන්තියට අපි සුද්ධ සිංහලෙන් කියනවා කැල්ම සඳ කැලුම් සඳ කාන්තිය. එතකොට මෙන්න මේ කාන්තිය කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා මැණික් වල තියෙනවා කාන්තියක්. හැබැයි මැණික් වල තියෙන කාන්තිය කියලා කියන්නේ ඒ පාෂාණයෙන් විහිදෙන යම්කිසි ආලෝකයක්. ඒක අනිකුත් පාෂාණ වල නැහැ. ඒ නිසා අනිකුත් නිකං කාන්ති විහිදෙන්නේ නැති, ඒ කියන්නේ මැණික් නොවන පාෂාණ ගොඩක් මේ මැණික් ගලක් තිබ්බොත් අර මැණික් ගල කැපිලා පේන්න පටන් ගන්නවා. කුමක් නිසාද? එහි කැල්ම නිසා, කාන්තිය නිසා. එන් විහිදෙන යම්කිසි ආලෝකයක් නිසා. එහෙනම් කාන්තිය කියලා කියන්නේ යම් එහින් විහිදෙන යම්කිසි කැල්මක්. හැබැයි ඒක මැණික් වලට ඒ ආකාරයෙන් අදාළ වෙන්නේ. දැන් අතන කිව්වනේ සොයා සොයා ආවා ඒ සෙරුව මැණික හම්බුණා. දැන් මිනිස්සු මේ ජීවිතේ අපි මේ වෝහාරික නිධර්මයේ ඒ නිසායි මම මේ ඔබට මේ ගීතක් කියන්නේ. ගීතවල තියෙන වෝහාරික මේ ජීවිතය තුලින් දැකිය යුතු ධර්මයක් මේ දේශනා කරන. එහෙම නැතුව ජීවිතේ කොනක ධර්මයේ තව කොනක තියාගෙන නිවන් දකින්නේ කොහොමද? තමන් තුළින්ම ධර්මය දකින්න පුළුවන් ඉන්නෝ. මිනිස්සු ප්‍රේමාන්විත වුණාම තමන් ප්‍රේම කරන පුද්ගලයාට මැණික කියලා ආමන්ත්‍රණය කරනවා. එහෙම කියන්නේ. දැන් දෙමව්පිය දරුවන්ට මැණික කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම බිරිඳ සැමියා, සැමියා බිරිඳ යන ආදිවාසීන් එහෙම නැත්නම් ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තිය යන ආදිවාසීන් විවිධාකාර සම්බන්ධතා බොහොම සමීප සම්බන්ධතාවලදී මැණික කියලා ආමන්ත්‍රණය කරනවා. ඇයි මැණික කියන්නේ? මැණිකේ තියෙන ලක්ෂණයක් තියෙනවා. මැණිකක තියෙන ලක්ෂණයක් තියෙනවා. ඒ පුද්ගලයා තුළ මොකක්ද? කාන්තිය කියේ මොකක්ද? දැකුම් කලුව. ඒ රූපය හොට කැල්මන් විහිදුවන්න. කොහොමද ඒක දැනගන්නේ? දැන් අපි හිතමුකෝ තමන්ගේ උදාහරණයක් ප්‍රේමවන්තය කියලා. ඔව් ප්‍රේමවන්තය කියලා. දහසක් මිනිස්සු අතරේ මේ කෙනා දහසක් මිනිස්සු අතරේ හිටියා. දහසක් මිනිසුන් දිනෝ දහහක් මැද්ද හිටියත් තමන් අර ප්‍රියකරන කෙනාව කැපිලා පේනව අර පුද්ගලයා. අන්න අර බොරළු ගොඩක් මැද්ද එහෙම නැත්නම් තිරුවාන කල්කල් ගොඩක් මැද්ද මැණිකක් තියෙනකොට ඒක කැපිලා පේනවනේ. ඒ වගේ ඒ පුද්ගලයාට තමන්ගේ සංකල්පීය රාගයට අනුගත නිසා අර දහසක් රූප මැද්ද අර තමන් විශේෂයෙන් අරුමු කරන රූපේ කැපිලා පේන. මෙන්න මේ ස්වභාවය තමයි කාන්තකය. කාන්තකය ඒකත් පංචකාම ගුණින් යුක්ත ලක්ෂණි. පංචකාමයට අයිති ලක්ෂණය. එහෙනම් දෙමෝපියන්ට තමන්ගේ දරුවෝ දහසක් දරුවෝ මැද්ද හිටියත් පේන වටක් ගන්න. දෙනෝ දහහක් නුවන් අතරේ දකින්න. ටක් ගන්න. ඇයි ඒ? අර කාන්තිය නිසා. උනහ පුළුවාට තමන්ගේ දරුවා මැණිකක් කිව්වේ ඒ අර්ථය. එහෙනම් අන්න කාන්ත කියන ලක්ෂණ. ඒ කියන්නේ කැපිලා පේනවා. එතකොට තමයි කවි ගීතල් ලියන ඔබේ දැසි කැල්මින් මම මත් වුණා කි කියන්නේ. අනිත් අයට එකක් කැල්ම නැති වෙන්න පුළුවන්. අනිත් අයට කළු ගලක් වෙන්න පුළුවන්. Tamanට මැණිකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එතකොට අන්න ඉෂ්ඨකාන්ත. ඊළඟ මනාප. මනාප කියන්නේ ආප කියන්නේ පෝෂණය වෙනවා. ආපණය කියන්නේ පෝෂණය වෙනවා. මන කියන්නේ මන පෝෂණය වෙනවා. එතකොට මන මනාප වෙනවා. ඒ කියන්නේ හිතන්න යමක් දෙනවා අපට.
मैं नहीं कराने कहमती है क्या अन्य देते माना आप आई किए यमाग्य ने मैं नहीं कराने कहमती ना ये देते माना आप आई किए यमाग्य ने मैं नहीं कराने अकबती ना ये क्या नाम ना आप आई किए अमना आप आई किया नहीं ये क्या मैं नहीं कराने कहमती ना किए माना आप आई किया नहीं ये क्या मैं नहीं कराने कहमती किए ये ना क्या मैं नहीं कराने कहमती लाख से मानसे तो लांगे ना लाख से नहीं එනම් අන්න ඒකත් පංචකාමී එක ගුණයක්. එනම් මේ ලෝකේ යමක් ප්‍රිය කරනකොට පණ ඇති හෝ වේවා පණ නැති හෝ වේවා ඒ දේ ගැන මෙනෙහි කරන්න කැමති නම් ඒකත් මෙනෙහි කරමින් ආස්වාදයක් විඳින්න කැමති නම් නිකම්ම මෙනෙහි කිරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. දැන් ධර්මයත් මොනින් මෙනෙහි කරනවානේ. යෝනිසෝ මානසිකාර. ඒ ගැන නෙමෙයි මේ කියන්නේ. ආස්වාදයේ පිළිස මෙනෙහි කරන්න. දැන් ඔය මනෝලෝක ගොඩනැගෙන්නේ විශේෂයෙන් තරුණ ළමයි තුල මෙනෙහි කර කර ඉන්න කැමති තමන්ගේ පෙම්වතා පෙම්වති අනාදි වශයෙන් අනාගතේ ලෝකේ තමන් ගොඩනගෙන ලෝකයේ තමන්ගේ අනාගත නිවහන වාහනේ යනාදි වශයෙන් අනාගතේ තමන් පත් වෙන තත්ත්වයන් පදවි තානාන්තර මේව ගැන හිතන්න කැමති මේ ගැන මෙනෙහි කරන්න කැමති තමන් ප්‍රිය කරන පුද්ගලයා ගැන මෙනෙහි කරන්න කැමති මෙන්න මේ මෙනෙහි කරන්න කැමති ස්වභාවය මනාපයි තමන් අකමැති පුද්ගලයෝ ගැන වස්තුන් ගැන මෙනෙහි කරන්න කැමති නැහැ වමනාපයි එහෙනම් අන්න මනාප කිව්වේ ඔන්න ඔය ලක්ෂණය මෙනෙහි කරන්න කැමති ලක්ෂණය එහෙනම් ඉෂ්ට කියන්නේ තමන්ගේ අර ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර දෙන ලක්ෂණය කාන්ත කියන්නේ තමන්ට දැකුම් කළු ස්වභාවයෙන් යුක්ත ලක්ෂණය මනාප කියන්නේ තමන් ඌමනාවෙන් කැමැත්තෙන් ආසාවෙන් මෙනෙහි කරන්න කැමති ලක්ෂණය ප්‍රිය ප්‍රිය කියනවා එවක අපි සුද්ධ සිංහට ගත්තාම පිරිය කියලා කියනවා. යම් යම් දේව සම්බන්ධයෙන් පිරියක් නැහැ කියේ. ඒ කියන්නේ ප්‍රිය භාවයක් නැහැ. පිරෙනවා. හිත පිරෙනවා. හිත පිරෙන ලක්ෂණයක් තියෙනවා. දැන් සමහර දේව සම්බන්ධයෙන් අපිට හිත පිරෙනවා. සමහර දේව සම්බන්ධයෙන් හිත හිස් වෙනවා. දැන් සමහ දැන් දෙමෝපියන්ට දරුවෝ දැක්කම හිත පිරියන ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තිය දැක්කහම ඒ අනුසාරයෙන් දෙදෙනාට දෙදෙනා දැක්කහම හිත පිරියනවා ඉතින් කිය ඔබ ගැන මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් කියලා හිත පිරීලා තියෙනවා හිත පිරී පවතින ස්වභාවය දැන් අර සමහර අය දැක්කහම කියනවා මිත්‍රෙක් වුණත් කමන්නේ නැහැ කවුරු හරි දැක්කාම කියන අම්මා රාත දැක්කා වගේ කියලා අම්මා රාත දැක්කාම දරුවන්ගේ හිත පිරෙනවා දෙමව්පියන්ට දරුවෝ දැක්කාම හිත පිරෙනවා හිත පිරී යනවා කොමකින්ද පිරියන්නේ සතුටින් එන්න අන්න හිත සතුටින් පිරී යන ලක්ෂණය ප්‍රිය භාවය එනම් යම් රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් නිසා හිත පිරී යනවා නම් සතුටින් සෝමනසාගත සුඛ වේදනා අන්‍ය ප්‍රිය ආස්වාදයක් බවට පත් වෙනවා. හිත පුරවන ලක්ෂණ. සතුටෙන් හිත පුරවන ලක්ෂණ. తాවකාලික සතුටක්. නමුත් ඒ සතුටිනු හිත ඒ මොහොතට හරි පිරෙන එක ලෝකයාට සැපයක් මේ භයානක සංසාරයේ තුල. එහෙනම් හිත පිරෙන ලක්ෂණයේ ප්‍රිය භාවය. එහෙනම් හිත සතුටින් පුරවන ඕනම දෙයකට ලෝක සත්‍යය ඇලිනවා. මොකද ඒ හැම එකක් තුළම ප්‍රිය භාවය පවතිනවා. ඒ කියන්නේ සිත සතුටෙන් පුරවන ඕනම දෙයක් සම්බන්ධයෙන් හිත ඇලෙන්න පටන් ගන්නවා ඇලුම් කරන්න පටන් ගන්නවා මොකද සිත නැමැති මායя හොයන්නේ හැමතිස්සෙම ඇලෙන්න පුළුවන් තරම් මොකද ඇලිච්ච උපාදානිය තියෙන උපාදාන විච දැනයි භවයේ තියෙන එනං යන් ලෝකේ පිය රූපා සාතු රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජිතෙත්ත නිවිසමාන අනිවිසති මේ ලෝකේ යම් කිසි ප්‍රිය භාවයක් මధుර ස්වභාවයක් දරන යම් තැනක් ඇද්ද යම් රූපිය අසද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ඇද්ද එත්තේ සා තණ්හා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති එහි තමයි තණ්හාව හටගන්නේ උපදීන්නේ එහි තමයි නිවිසමානා නිවසන්නේ එහි තමයි තණ්හාවේ නිවාසය තණ්හා වසන්නේ එතන එහෙනම් තණ්හා වසන්නේ කොතනද ප්‍රිය භාවය ඇති තැනයි පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං එනිසා මොකද වෙන්නේ ඒ ප්‍රිය භාවයේ නිසා මෙතනින් එහාට තණ්හාව හට ගන්නවා සැප වේදනාවයි ප්‍රිය වෙන්නේ සිතට
दुर्वेलायनो
තොච්ච සිත එතකොට මොකද කරන්නේ අර ධර්ම අවබෝධයෙන් පෙර එතකොට ඒ කර්මස්ථාන වටිනා මහා කර්මස්ථාන යථා භෝධයට මඟපාද නිබඳු කර්මස්ථාන අප්‍රිය කරනවා ඒකම තමයි අර ඉස්සෙල්ලා කිව්වේ අර යම්කිසි මිනිසෙක් ආරි ශ්‍රාවකෙක් දකින්න යමු කල්යාණ මිත්‍රෙක් මොන ගෙහෙන්න යමු කොහොම අප්‍රිය කරනවා නම් ඒ පුද්ගලයන් කොතනද කියලා ඔබට හිතා ගන්න පුළුවන් නේද ඊගෙනා ආශ්වාදනීය මූලා සතුටෙන් හිත පුරවගෙන ඉන්නේ ඉතින් කල්යාණ මිත්‍රයා දැක ගමන් කාමයේ දුකයි කියන කල්යාණ මිත්‍රයා දැක ගමන් සතුට අකාමකා යනවනේ එනිසා තොච්ච නින්දස සිත නැමැති වහ මායයටම වහල්ලෙල ඉන්නේ අසත්පුරුෂයා කියනවා මට නම් ඕනේ නැහැ ඔකුංග බලන්න යා කල්යාණ මිත්‍රයෝ ආරි ශ්‍රාවකෙක් දකින්නවත් කැමති නැහැ අසුතක් පුතක් පුතක් යන්නේ ඔන්න හේතු නිසා මොකද ඔවුන්ගේ හිතේ තියෙන මොළ අසාරද සතුට නැති කරලා දානවා ආරි ශ්‍රාවකයා ඇත්ත සතුට පෙන්වා දෙනවා ඒකයි ඉතින් සිතටම වහල්ලෙලා සිත මගේ සිත මමයි කියලා ගත්ත අසත්පුරුෂ අඥාන ඒ ජඩ කෙලතුළු පෘථග්ජනියා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ දකින්න කැමති වෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් කියලා කට්ටිපණිනවා මගහරිනවා මොනවා හරි ලෝක හේතුවක් කියලා ඇදක් උදක් කියලා වරදක් පෙන්නලා දෝෂයක් පෙන්නලා කොහොම හරි නිවණින් පිටපණිනවා එනම් ප්‍රිය කිව්වේ අන්නේ එනම් ඔය ස්වභාවය තේරුම් ගන්න ඕන කාම උපසංගීතා කාම උපසංගීතා කාම කිව්වේ අර සංකල්පී රාගය ඒ කිව්වේ මේ සැපයි කියලා හිතින් හදාගෙන තියෙන සංකල්පය උපගෙන ලඟ වෙනවා සංගීතා කියන්නේ සංයෝජන සහිත හිතකින් ඒ කිව්වේ රාගයේ දේශේ මොහේ සහිත නැත්නම් කෙලෙස් බර හිතකින් සුද්ධ සිංහලෙන් කිව්වොත් ඒ කියන්නේ කෙලස් බර හිතකින් ලං වෙන්න කැමැත්තෙන් ලං වෙන්න කෙලස් බර හිතකින් ලං වෙලා ආස්වාද විඳින්න තියෙන උවමනාව තමයි කාම උපසංහිතා කියලා කියන්නේ. ඒ පංචකාමී පස්වෙනි ලක්ෂණය. කෙලස් බර හිතකින් ලං වෙන්න කැමති ලක්ෂණ. අන කාම උපසංහිතා කියන්නේ. දැන් උතරින්දි පොඩි දෙයක් තේරුම් ගන්න ඕන පොඩිත් නැහැ වැදගත් දෙයක් ඒ තමයි දැන් අර ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සම්බන්ධයෙන් ওই පංචකාම ගුණයම විද්‍යමාන වෙනවා රූප තුලත් ওই කියන ලක්ෂණ පහ විද්‍යමාන වෙනවා ඒ පංචකාම ගුණය ඒ ද්‍රව්‍ය හිතනවා හේතු බල වශයෙන් දැන් උදාහරණයක් ගත්තොත් සීලේ හොඳින් රැක ස්ත්‍රියක් සුරූපී ස්ත්‍රියක් වශයෙන් උපදින සුරූපී වෙලා උපදින පෙර භවයන්හි සීලය හොඳින් රැක්කහම ඒ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රියමනාප රූපයක් ලැබෙනවා එතකොට ඒ ප්‍රියමනාප රූපය කියලා කියන්නේ අර කාතුලත් පවතින සංකල්පීය රාගය ත නිරාවරණය වෙන ලක්ෂණයක් ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් දැන් මනුෂ්‍යය තුළ තියෙනවා මෙන්න මෙහෙම අදහසක සමාජයක ජීවත් වෙනකොට යම් සංස්කෘතික සමාජයක ජීවත් වෙනකොට ඒ සමාජය තුළින් පනවගත සංකල්ප ටිකක් තියෙනවා මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා නම් එබඳු ස්ත්‍රියක් එබඳු පුරුෂයෙක් තමයි ප්‍රියමනාප කියලා ඒ සමාජය විසින් පනවගත සංකල්පයක් තියෙනවා දැන් ලාංකික සමාජය තියෙන්නේ පංච කල්යාණයේ කියන්නේ චවි කල්යාණයේ කේස කල්යාණේ මාංශ කල්යාණේ වයස් කල්යාණේ දන්ත කල්යාණේ කියලා පංච කල්යාණයක් ගැන ඔන්න ඔය කියන පහ පිරිසිදුව නිරවුල්ව පවතිනවා නම් අන්නේ රූපේ වටින රූපයක් කියලා සමාජ සංස්කෘතිය ඇතුලේ හදාගෙන දින සංකල්පයක් මෙන්න ඒ වගේ හැම සමාජයකම තියෙන සංකල්ප හැම සමාජයකම තියෙන සංස්කෘතික සංකල්ප ඒ සංස්කෘතික සංකල්පත් අන්නර සංකල්පීය රාගයට බලපාන එතකොට අර මං කිව්වේ සරණීය සංදේශේ තියෙන කවිය සිසිව නුවන ඉඟ සුංගගත හැකි මිදින නිසි පුළු ලුකුර යනාදි වශයෙන් ප්‍රිය සක්‍රියු ඊට පස්සේ එහෙමම තියෙන්නේ දව විදියට විග්‍රහ වෙන්නේ ඔය විදියට විග්‍රහ වෙන්නේ අන්න අර සමාජයේ තියෙන සංකල්ප ටික සමාජයේ විසින් මෙන්න මෙබඳු රූප
මෙන්න මේ ආකාරයෙන් පවතිනවා නම් මෙන්න මේ රූප වටින රූප මෙන්න මේවා සැප උපදවන රූප කියලා හදාගත්ත සංකල්පීය සංකල්පීය අදහස් ටිකක් තියෙනවා සමාජ සංස්කෘතික සංකල්ප ඒවත් බලපානවර පුද්ගලයාගේ සංකල්පීය රාගය ඊට පස්සේ ඒ අනුසාරයෙන් තමයි අරූප දිහා බලන්නේ එතකොට යම්කි සමාජයක පොදුවේ පිළිගත්තාම මෙන්න මේ වගේ දත්තික ලස්සනට තියෙන්න ඕන මුතු මුතු පෙරක් වගේ අම මෙන්න මේ වගේ රන්වන් පැහැයෙන් බබලන් දෝන කැලල් නැති වෙන්න ඕන නිකැලල් සඳසේ නිකැලල් නැක හඳේ වුණාට ඒ වගේ තියෙන්න ඕන ඇස් මෙන්න මෙහෙම නිලුපුල් වගේ වෙන්න ඕන කම්මුල් මෙහෙම මල් පිටිසේ වෙන්න ඕන යනාදි වශයෙන් ඔය කවියෝ තමයි සංකල්පීය රාගේ නිර්මාණය කරන්නේ බහුල වශයෙන් සංකල්පීය සංස්කෘතික සංකල්පන නිර්මාණය කරන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඒ අනුසාරයෙන් පුද්ගලයා තුළ මේ සංකල්පීය රාගේ වැඩෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ සමාජයේ අර විදියට සීලය රැක්ක යම් යම් මිස්ත්‍රීන් මෙන්න මේ කිව්ව අංග ලක්ෂණයන්ගෙන් යුක්ත උපදිනවා ඒ අර පුණ්‍ය විපාකේ ප්‍රතිඵලයක් වශයෙන් නිරවුල් ඉන්ද්‍රියන් පැහැදිලි ඉන්ද්‍රියන් පැහැපත් ඉන්ද්‍රියන් සහිත එතකොට මොකද වෙන්නේ අර සංකල්පීය රාගයෙන් සංකල්පීය වශයෙන් හදාගෙන තියෙන අදහස එක්ක අර රූප සංසන්දනය වෙනවා එතකොට ඒ රූප වලට මහත් ඉහළ වටිනාකමක් ලැබෙනවා ඇයි ඒ පොදුවේ ගත්තාම සියලු දෙනාගේ සංකල්ප තුළ අර ස්ත්‍රියගේ රූපේ තියෙන ලක්ෂණ ඇතුළත් අර කිව්ව චවි කල්යාණී වයස් කල්යාණී දාන්ත කල්යාණී මාංශ කල්යාණී කේශ කල්යාණී යන දවසෙ ඒ කිව්ව ලක්ෂණ ටික යම් ස්ත්‍රී රූපයක ඇතුළත් නම් ඒ සමාජයේ ඉන්න මිනිසයන්ගේ සංකල්පී රාගයට අනුකූලය රූප. එතකොට මොකද වෙන්නේ? අන්න පංචකාම ගුණෙන් ඉහළ රූපයක් හැටියට රූපෙට මහ වටිනාකමක් ලැබෙනවා. එතකොට තමයි අතීත ಭಾರತයේ නම් එබඳු ස්ත්‍රීන්ට කසාද වඳින්නවත් දුන්නේ නැහැ. මොකද මරාගත්ත මස් කැටියකට පොරපැන කුකුස් වගේ මස් කටුවකට පොරපැන බල්ලෝ වගේ රජවරුයි සිටුවරුයි මරා ගන්න ගත්ත එබඳු ස්ත්‍රීන් උදෙසා. නසාගෙන තියෙනවා. වෛශ්‍යාව උදෙසා රාජධානි පිටින් වනසගත් රජුගෙන සදාක් වෙනවා. අර ලිච්ඡවි රජු එකපාරක් වෛශ්‍යාවක් නිසා එකිනෙකා නසාගෙන අලුත් කඩේ මොකදර මාළු කඩේ වගේ වෙනවා අන්තිමට. උදේ තවුතිසාවේ දෙවුරු වගේ ගිය ලිච්ඡවි රජවරු ටික හවස ලේ පෙරාගෙන අරන් ගිනවා මරදානි අර කපල කොටලා රෝහලට අරන් ගින මිනිස්සු වගේ. එක වෛශ්‍යාවන් නිසා ඉතින් අන්න එහෙමයි. ඉතින් ඒ නිසා මොකද කරේ? එහෙම කෙනෙක්ව කසාද බැදගත්තොත් නිකම් මරුම් කණ්ඩ වෙන නිසා එහෙම කෙනෙක් අර සමාජික කාගේ වස්තුවක් හැටියට තිබ්බා. ඒකට තමයි වෛශ්‍යාව නැත්තම් නගර සෝපිනියන් කියලා කිව්වේ. අන්නර පංචකාම ගුණී ඉහළයි අය. ඒ නිසා ලෝකේ පංචකාම ගුණී යුක්ත වස්තු තියෙනව නැහැ නේද? ඒ පංචකාම ගුණ පිළිබඳ ඒ වස්තුන් පිළිබඳ වටිනාකමක් තියෙන කාටද අර සංකල්පී රාගේ දියන කෙනා රහතන් වහන්සේට වැඩන්නේ නගර දෝපිනියන් කොච්චර අලංකාර වුණත් ඔවුන් තුල පංචකාම ගුණය කොච්චර ඉහළ වුණත් රහතන් වහන්සේලාට ඒ රූපවල වටිනාකමක් නැහැ කුමක් හේින්ද යත් ඔ රහතන් වහන්සේලා කවදාවත් ඒ පංචකාම ගුණය නැහැ කියලා කිව්වා නෙමෙයි එහෙම කිව්වොත් සීල ආනිසංස නැහැ කිව්වා වෙනවා නිසා උන්නාන්සලා කවදාවත් කියන්නේ ඒ සුරූපී ස්ත්‍රී විරූපී කියලා කියන්නේ සුරූපී ස්ත්‍රී සුරූපී තමයි හැබැයි එහි ගත හැකි හරියන්නේ ඔය පංචකාම ගුණී ගත හැකි හරියක් නැහැ මොකද ඔය පංචකාම ගුණය හේතු වෙන්නේ අර තෘෂ්ණාව වැඩි එනම් තෘෂ්ණාව වැඩිච්ච තැන තියෙන්නේ උපාදාන උපාදාන වැඩිච්ච තැන තියෙන්නේ භවයේ භවයේ වැඩිච්ච තැන තියෙන්නේ ජාතිය ජාතිය වැඩිච්ච තැන තියෙන්නේ දුක්ඛ ස්කන්ධය එහෙනම් ඒ පංචකාම ගුණේ හේතු වෙන්නේ විනාශය වෙනසයි කියලා දකින්න නිසා මේ පංචකාම ගුණේ කෙරෙහි ඇති ඇල්ම රහතන් වහන්සේලාගේ ඉන්නේ සම්පූර්ණයෙන්ම දුරු වෙච්ච නිසා උන්වහන්සේලාට රහතන් වහන්සේලා කියලා කියන්නේ. නමුත් ලෝකයේ අතුල් එහෙම නැහැ. ලෝකය කෙලෙස් රාග දේශ මොහසයි අවිජ්ජා යුක්ත සත්‍යය අන්නර ගුණයන්ට මහ වටිනාකමක් දෙනවා. ඒ නිසා ඒ පුද්ගලයන්ගේ සංකල්පී රාගයට අනුකූල ඔන්නයිකෝ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන ගුණ ලක්ෂණ ටික තීරණය වෙනවා. එතනින් කාමූප සංහිතා කියන ගුණයේ විශේෂ ලක්ෂණේ තමයි මම දැන් කියන්න ගියේ. එතකොට දැන්
ඔය පංචකාම ගුණේ යුක්ත රූප වලතරම් තියෙනවා. ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. ඔය කොච්චර තිබුණත් ඔය හැම එකක්ම ඇසුරු කරන්න යන්නේ නැහැ. ඇසුරු කරන්න ලැබුණොත් ඇසුරු කරනවා. ඒ තියෙන සත්‍යයේ තියෙන අතුත්තිකර භාවය නිසා. ඒක වෙනම දෙයක්. නමුත් සමාජ සම්මුතියක් ඇතුලේ සමාජ සම්මුතියට ගරු කරමින් ජීවත් වෙද්දී දැන් සුද්ධ සිංහලෙන්ම කිව්වත් මිනිහෙට මේ එක බිරිඳක් හෝ එක බිරිඳක් එක පුරුෂයෙක්නේ විවාහයට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම සමාජ ක්‍රමයක එහෙම සමාජයක බිරිඳක් තෝරගන්න ලැබුණොත් පුරුෂයෙක් තෝරගන්න ලැබුණොත් ස්වාම පුරුෂයෙක් හෝ බිරිඳක් තෝරගන්න කෙනෙක්ට ලැබුණොත් එයා තෝරගන්නේ කවරෙක්ද? අන්නර කාමූප සංහිතා කියන ගුණය ඉහෙළම තියෙන කෙනෙක්. ඒ කියන්නේ කෙලෙස් බර හිතින් ලං වෙලා ඇසුරු කරන්න වැඩියෙන්ම කැමැත් උපදවන රූපය තමයි තෝරගන්නේ. සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය තමයි තෝරගන්නේ. එනිසා ස්ත්‍රීන් අපි හිතමු කොයි පුද්ගලයා ස්ත්‍රීන් 10කට කැමති. හැබැයි එක්කෙනෙක් තමයි විශේෂයෙන් ඇසුරු කරන්න කැමති වෙන්නේ. අන්නේ විශේෂයෙන් ඇසුරු කිරීමේ ලක්ෂණයට තමයි කාමක සංගීතය කියලා කියන්නේ. එහෙනම් ජීවිතේ කොච්චර මිනිසු මුණ ගැහුණා හැම කෙනෙක්ම කෙනෙක් ළඟට ගන්න නැත්තේ ඒකයි. විශේෂයෙන් කෙනෙක් ළඟට ගන්නේ ඒ පුද්ගලයාව ලං වෙලා ඇසුරු කරන්න කැමති කෙලස් බර හිතකින්. ඉතින් ඔකට සංස්කෘතික වශයෙන් කියන්න පුළුවන් ආදර සිතකින් ලං වෙලා ප්‍රේම කරන්න කැමති කියලා. ඔකට තමයි කාමූප සංහිතා කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන ಗುಣ පහෙන් යුක්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා. එතකොට බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්තිකෝ මෙගජාල චක්කු විඤ්ඤය රූපා ඉක්තා කාන්තා මනාපා ප්‍රිය රූපා කාමූප සංහිතා රජනීය. මෙගජාලය මෙන්න මේ විදිහට චක්කු විඥාණය කියන්නේ ඇහෙන් දැනගටිය යුතු ප්‍රිය රූප තියෙනවා. රූප තියෙනවා. ඒ රූපවල මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංගීතා කියන ලක්ෂණ ටික. මෙන්න මේ ලක්ෂණයන්ගේ යුක්ත රූප තියෙනවා ලෝකේ. දැන් ඒකත් ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් මෙහෙම කිව්ව ගමන් දැනගන්න ඕන ඒ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන ගුණයන්ට එකිනෙක වටිනාකම් දෙන්නේ එකිනෙක තුළ තියෙන අන්න සංකල්පී රාගයට අනුකූලවම බව. ඒ කියන්නේ එක්කෙනෙක්ට ඉෂ්ඨ රූපේ අනික් කෙනාට ඉෂ්ඨ නෑ. මං ඉස්සරහේ එක්කෙනෙක්ට මැණික් ගලක් තව කෙනෙක්ට කළු ගලක් වගේ පේන්න පුළුවන්. ඒ නිසා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන ඒ ගුණ ලක්ෂණ වල වටිනාකම තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ අවිජ්ජාවට අනුකූලව. එහෙම නැතුව සියලු දෙනා පොදු ප්‍රිය කරන රූප එහෙම නෑ. සමස්තයක් වශයෙන් යම්කිසි සංස්කෘතික සමාජයක ජීවත් වෙච්ච මිනිසයන්ගේ සංස්කෘතික සංකල්ප වල තියෙන සමානකම නිසා ඒ සමාජයෙන් යම්කිසි ඒ සමාජයේ පවතින යම්කිසි රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට පොදුවේ කැමැත්තක් පවතින බව පෙනුනට සියලු දෙනා සම්බන්ධයෙන් එබඳු නිගමනයකට නොඑළඹිය යුතුයි. එහෙම ගන්නෑ. ඒ කිව්වේ සියලු දෙනාට පොදුවේ කැමැති විය හැකි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැහැ. ඒක සෑම විටම පුද්ගලයාගේ සංකල්පීය රාගයට අනුකූලව තීරණය වන්නක් බව තේරුම් ගන්න ඕන. මොකද ඕක වැදගත් නැහැ. නැත්නම් මේ පංචකාමෙන් නිදහස් වෙන්න බෑ. පංචකාමයේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව කොහොමද පංචකාමෙන් නිදහස් වෙන්නේ? එහෙනම් අන්න නුවණින් ගැඹුරින් දකින්න ඕනේ. ඒක කියන්නේ විදර්ශනා වෙන්න ඕන. මේ සියලු රූප, මේ සියලු ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේ සියල්ලක්ම මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සියල්ලක්ම අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව. එතකොට එකක් කෙරෙහිවත් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන ගුණ ලක්ෂණ පිහිටන්නේ. ඒ කියන්නේ එතකොට පේන්න ගන්නවා මොන රූපයේද ඉෂ්ඨ රූපයේ වශයෙන් ගන්න පුළුවන්, මොන රූපයේද කාන්ත රූපයේ වශයෙන්, ප්‍රිය රූපයේ වශයෙන්, මනාප රූපයේ වශයෙන්, කාමූප සංහිතා කියන රූපයේ වශයෙන් ගන්න පුළුවන් එන්නේ. ඇයි ඔය එකම රූපයකින්වත් සැපක් උදා වෙන්නේ දුකක් මිස? අන්නේම ගැඹුරට පේන්න ගත්තාම සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කෙරෙහි පවතින චන්ද රාගය දුරු වෙලා යනවා. සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදාන ස්කන්ධයන් කෙරෙහි පවතින
චන්දරාගේ පහවෙල යනවා. එහෙනම් අන්නේ බව නුවණින් දකින්න ඕන. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මිගජාල හාමුදුරන්ට මේ පෙන්වා දෙන්නේ කුමක්ද? මේ අතහතේ නොදන්නා කමින් සිද්ධ වෙන විනාශය. ස්තන්තිකෝ මෙගජාල චක්කවිඤ්ඤය රූපා ඉට්ඨකාන්තා මනාපා විය රූපා කාමුක සංහිතා රජනීය තාංචේ වික්කු නන්දති අභිවදති අද්දෝ සායතිට්ඨති. මෙන්න මේ පංචකාම ගුණේ යුක්ත යම්කිසි රූපයක් ඇහෙන් දැනගන්නවා. ඇහෙන් දැනගත යුතු එබඳු රූපයක් දැනගන්නවා. විඥාන කියන්නේ දැනගන්නවා. චක්කු විඥාන කියන්නේ ඇහෙන් දැනගත්තා. ඇහෙන් දැනගන්නේ රූප. එහෙනම් ඇහෙන් ඉබඳු රූපයක් දැනගත්තද? දැන් මොකද වෙන්නේ? දැන් මේ අවබෝධයක් නැති අනවබෝධය තුල ජීවත් වෙන බුද්ධලයා සත්‍යයක් දැන් නිකන් ඉන්නේ නැහැ. තාංචේ වික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති ඒ රූපේ සම්බන්ධයෙන්, ඒ දැනගැනීම සම්බන්ධයෙන්, ඒ චක්කු විඥානේ සම්බන්ධයෙන්, ඒ රූපේ සම්බන්ධයෙන්. එතකොට ඇහත් ඊට ඇතුළත් වෙන ඇහ රූපේ චක්කු විඥානේ මේ තුනම සම්බන්ධයෙන් මහා සතුටකට පත් වෙනවා. මේ දැස මගේ පින්වන්තයි කියලා හිතෙනවා. ඒ රූපේ දැකීම මං කළ පිනක් කියලා හිතෙනවා. ඒ රූපයත් හරි පින්වන්තයි කියලා හිතෙනවා. දැන් ඒ දැසත් පින්වන්තයි, රූපයත් පින්වන්තයි, ඒ චක්කු විඥානියත් පින්වන්තයි. පින්වන්තිය මාගේ ප්‍රේම කතාව වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇහත් පින්වන්තයි, රූපයත් පින්වන්තයි, චක්කු විඥානියත් පින්වන්තයි. ඇයි? අනවබෝධය තුල ජීවත් වෙන නිසා. අවබෝධය තුල ජීවත් වුණා නම් මොකද වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. එතකොට මොකද වෙන්නේ? අභිනන්දති සතුටු වෙනවා. ඇහැ සම්බන්ධයෙන් සතුටු වෙනවා. අර පින්වන්තයි කියලා බෝඩ් එකක් ගහගත්තේ ඒකයි. ඇහැ සම්බන්ධයෙන් සතුටු වෙනවා. රූපේ සම්බන්ධයෙන් සතුටු වෙනවා. චක්කු විඥානේ සම්බන්ධයෙන් සතුටු වෙනවා. මේකටයි කියන්නේ අභිනන්දති කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අභිවදති. අභිවදති කියන්නේ මොකක්ද? දැන් සතුටු නිකන් ඉන්න බෑ. දැන් ඔක ප්‍රකාශ කරන්නත් ඕන. විවිධාකාර මාධ්‍යෙන් දැන් ප්‍රකාශ කරනවා. වාචි මාධ්‍යෙන් දැන් තමන් වටා ඉන්න අයටත් ප්‍රකාශ කරනවා මේ බව. තමන් ඒ රූපෙන් ඉහළ සතුටක් විඳ බව, විඳින බව. ඔබ දැකුමෙන් මානෙත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලොවේ. ගීතයක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්, චිත්‍රයක් වෙන්න පුළුවන්, කුමන හෝ කලා මාධ්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලා නුවණ මාධ්‍යයක් වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, නිර්වාචික වෙන්න පුළුවන්. කොමන ආකාරයකින් සංනිවේදනය කරනවා ලෝකෙට ඒ අදහස. ඒකට කියව අභිවදති. එනං අන අභිනන්දති අභිවදති. දැන් මොකද වෙන්නේ? අජ්ජෝ සාය තිට්ඨති. දැන් ඇතුළාන්ත විහිදනවා මේ, පිහිටනවා මේ රූපේ. තිත අභ්‍යන්තරේ පිහිටනවා නාම රූප වශයෙන් විඥාන පත්‍යා නාම රූපම් බැස ගන්නවා දැන්. දැන් තදින් මතකයක් ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ පිහිටනවා. නාම රූප වශයෙන් බහගත්තාම ඒ නාම රූප වල සටහනක් වෙනම ඇතුළත් වෙනවා හිතට. ඒක කියනවා නාම ගෝත්‍ර කියලා. අර නාම රූප වල සටහන. නාම රූප කිව්වේ අර 28 20 ආකාර වූ රූපත් පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන නාම ධර්මත් මේ ටික නාම රූප වලට අයිති වෙනවා. ඒ නාම රූප වල සටහන නාම ගෝත්‍ර කියේ. මතක සටහන කියලා අපි ඒකට කියන. මතක සටහන. ඔය ඡාය රූප, වීඩියෝ මේවත් මතක නාම ගෝත්‍ර තමයි. ඒ නාම ගෝත්‍ර උපකාර වෙනවා අර නාම රූප ආවර්ජනය කරගන්න. ඒ කියන්නේ දැන් අතීත සිදුවීම්ම අපිට නැවත ආවර්ජනය කරගන්න උපකාර වෙනවා අර ෆොටෝ එකක්, ඡාය රූපයක්. ඒක ඡාය රූපය කියලා නාම ගෝත්‍රයක්, මතක ගෝත්‍රයක් ඒක. සටහනක්, මතක සටහනක් එතන තියෙනවා. ඒ මතක සටහන උපකාර වෙනවා එදා ඒ සිදුවීමේදී ගොඩනැගිච්ච නාම රූප නැවත ආවර්ජනය කරගන්න. එතන මොකද වෙන්නේ? විඥාන පත්‍ය නාම රූපං කියලා ඉඳා වැහැගත්තා වගේම නාම රූප පත්‍ය විඥානං කියලා පරිසමපාදයේ අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත වශයෙන් ක්‍රියාත්මක වෙලා අතීත සිදුවීම නැවත සිහිපත් වෙලා එනවා. ඒ අවස්ථාව සංවේදී අවස්ථාවක්ද, ආදරණීය අවස්ථාවක්ද, රාගය දනවන අවස්ථාවක්ද යනාදී වශයෙන් ඒ අවස්ථාවට අදාළ හැඟීම් දැනීම නැවත දැනෙන්න පටන් ගන්නවා. එතකොට මනුස්සයෝ ඒ මතකය තුළ අතරමං වෙනවා කියලා කියනවා.
සංසාරේ අතරමං වෙලා ඉන්නේ. ඉතින් කොහොම සිතේ අතරමං වෙලා ඉන්නේ? අමුතුවෙන් ආය මතකේ තුල අතරමං වෙන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් ඔන්න ඔය විදිහට අභිනන්දති අභිවදති ආජෝසාය තිට්ඨති. අතුලාන්ත පිහිටනවා දැන්. නාම රූප වශයෙන් පිහිටනවා, නාම ගෝත්‍ර පිහිටනවා. මේ විදිහට දැන් අතුලාන්ත පිහිටියා. දැන් මොකද වෙන්නේ? තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තීට්ඨතෝ උප්පාජ්ජති නාන්දි. ඔන්න ප්‍රශ්නේ දැන්. දැන් මේ අතුලාන්ති පිහිටියානි මේ රූපේ දැන්. ඒ නිසා මොකද වෙන්නේ? දැන් අතුලාන්ති පිහිටිය නිසාම නැවත නැවත ආවර්ජන වෙනවා නාම රූප වශයෙන්. නාම ගෝත්‍ර වශයෙන් නාම ගෝත්‍ර උපකාර කරනවා නාම ගෝත්‍ර නාම රූප ආවර්ජන කරගන්න. දැන් එදා අවස්ථාව දුරකථනයෙන් ෆොටෝ එකක් ගහගත්තා. වීඩියෝ කරගත්තා. ඡාය රූපයක් ගත්තා. චිත්‍රයක් ඇඳගත්ත මොකක් හරි ක්‍රමයකට සටහනක් දාගත්ත ඒ සම්බන්ධයෙන් දැන් මොකද වෙන්නේ? දැන් අර නාම ගෝත්‍ර ස්පර්ශන වාරයක් ගන්න අර නාම රූප ආවර්ජන වෙන්න පටන් ගන්නවා. එදා ඒ පැවතිච්ච එදා ඒ අත්දැකපු රූප සහ ඒ වේදනා සංඥා චේතනා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරකින චෛතසික නිසා හටගත්ත යම්කිසි දැනීමක් නැත්නම් ඒ දැනීම නැවත ආවර්ජනය වෙනවා. එතකොට අතීත සිදුවීමට නැවත හිතින් ගමන් කරනවා. අතීතයට ගමන් කරනවා. අතීතයේ තනිමංසල අතරමං වෙලා ඊට පස්සේ ඉන්නවා. දැන් ওই විදිහට මෙන්න මේ අතුලාන්ත පිහිටිය මෙන්න මේ රූපේ නැවත ආවර්ජනය වෙනවා. රූපේ විතරක් ගුහම් මතක තියාගන්න රූපේත් එක්කම අර නාමයත් ආවර්ජනය වෙනවා, නාම රූප ආවර්ජනය වෙනවා. දැන් මෙතන මේ චක්කු විඥානය පිළිබඳ පැහැදිලි කරන නිසා තමයි රූපේ යනාදී වශයෙන් විග්‍රහ වෙන්නේ. ඉතින් එතකොට මේ අතුලාන්ත පිහිටිය මේ රූපය නිසා දැන් අභිනන්දතෝ අභිනන්දනය කරා, මහා සතුටක් වශයෙන් සැමරුවා, අභිවදතෝ ඒ පිළිබඳව ලෝකයට ප්‍රකාශ කර සතුට ප්‍රකාශ කළා. දැන් ඒ නිසා අතුලාන්ති වේලියා දැන් ඒ නිසා මොකෝ වෙන්නේ? මෙන්න මේ හේතුවෙන්ම අජෝසාය තිත්තත උප්පජ්ජති නන්දි. මේ අතුලාන්ති පිහිටිය නිසා මේ නාම රූප වශයෙන් මේ රූපය පිළිමල මතකය ඒ අවස්ථාවේ සිදුවීම ඒ සටහන දැන් මොකද වෙන්නේ? එයම පාදක කරගෙන හිතේ උපදිනවා නන්දි. නන්දි කිය මොකද්ද? තෘෂ්ණාව නිසා හට ගන්න සතුට. සතුට දෙආකාරයි. එකක් ඇවිල්ලා ආමිස සතුට, අනිත් එක ඇවිල්ලා නිර්ආමිස සතුට. මෙතන මේ නන්දි කියලා කියන්නේ තෘෂ්ණාව නිසා, ඇල්ම නිසා හට ගන්න සතුට. ආස්වාදයේ පිළිවෙල ඇල්මෙන් හට ගන්න සතුට. දැන් තමන් උදාහරණයක් ගත්තොත් දැන් තමන් ප්‍රිය කරන රූපයක් අපි හිතමුකෝ සුද්ධ සිංහලෙන් කාටවත් තේරුම් ගන්න. තමන්ගේ ප්‍රේමවන්තය එහෙම නැත්නම් ප්‍රේමවන්තයා බිරිඳ සැමියා ආදී වශයෙන් තමන් ප්‍රිය කරන කෙනෙක්ව සිහි වෙනකොට මොකද වෙන්නේ? සතුටක් හට ගන්නවා හිතේ. මෙන්න නන්දි. ඔන්නෝගය යෝගී නන්දි කියවකට තෘෂ්ණාවෙන් ඇලිච්ච රූපයක් ගැන සිහි වෙනකොට හිතේ හත ගන්නවා සතුට. නන්දි රාග සාගතාගේ තෘෂ්ණාවෙන් යුක්ත සතුටින් යුක්ත ඇසුරු කරනවා. ලෝකෙ මිනිස්සු මේ අවිජ්ජාවෙන් යුක්ත සත්‍යයා මොකද කරන්නේ? හැමතිස්සෙම මේ රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල ඇසුරු කරනවා අන්නර ඇල්මින් යුක්ත සතුටින්. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් හටගත්තු සතුට තමයි නන්දි කියලා කියන්නේ. ඇල්ම නිසා ඒ කියේ ආස්වාදයේ ගැන ඇල්ම ආදරයේ ප්‍රේමයේ නිසා හටගත් සතුට අන නන්දි කිව්වේ ඒකට. එහෙනම් මේ විදිහට ඇහෙන් දැනගත යුතු දැනගත හැකි රූපයක් නිසා අර පංචකාම ගුණෙන් යුක්ත රූපයක් නිසා ඒ පුද්ගලයාගේ සංකල්පී රාගයට අනුකූල පංචකාම ගුණෙන් යුක්ත රූපයක් නිසා දැන් මේ පුද්ගලයා අභිනන්දනයට පත් වුණා, ඒක විහෙළම සතුටට පත් වුණා, ඉහළ සතුටට පත් වුණා, මහා සතුටකට පත් වුණා, මහා සන්තෝෂයක් ඇති වෙලා හිටියේ. ඊට පස්සේ ඒක අභිවදති ලෝකයට ප්‍රකාශ කරා. මෙන්න මේ ක්‍රියාවලිය තුල දැන් මොනවද තියෙන්නේ? මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර, සංකාර පත්‍ය විඥාන. ඒ නිසා මොකෝ වෙන්නේ? විඥානයේ පිහිටියක්. විඥාන පත්‍ය නාම රූප. එනිසා මොකෝ වෙන්නේ? විඥාන ප්‍රත්‍ය නාම රූප හටගත්ත විඥාන නාම රූප හැගත් ඔය විදිහටම ඔබට දකින්න පුළුවන් පටිසමුප්පාදේ මොතන. එනිසා දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතනින් හැරිදී දිගටම යනවානේ.
දැන් මං හිතන්නේ මේ පටිසමුපාදය ගැන හොඳ ගැඹුරු අවබෝධයක් තියන අය ඉන්නේ ඔක්කොම එක එකට කියන්න ඕනේ නැහැ අපිට වැටහෙනවා ඇති එතකොට මොකද වෙන්නේ අර තෘෂ්ණාව මගින් නැවත නැවත අර සතුට ගොඩනගෙනවා තණ්හා පච්ච උපාදානං කියලා ඒ තෘෂ්ණාව පවතින කුමක් සම්බන්ධද ආශාවාදී සම්බන්ධයෙන් පටිසමුපාද දෙපැත්තම ගමන් කරනවා තණ්හාවෙන් සතුට හොයනවා සතුට නිසා තණ්හා වැඩි කන නිසා මහත් වෙනවා මහත් වෙන නිසා කන වැඩිපුර මේ විදිහට එන්න එන්න චක්‍රයක් වශයෙන් මේක වැඩෙනවා එතකොට මෙන්න මේ අජ්ජෝසාය චිත්තති උපද්දති නන්දි ඇතුළාන්ති මේ විදිහට මේ රූපේ විහිරිය නිසා දැන් මේ ඇසුරෙන් වැඩෙනවා නන්දිවත් අර තෘෂ්ණාවෙන් ගොඩනගෙන සතුට එයා ඔබ දැන් ලෝකයා මේ ජීවිතේ සතුටුයි සතුටුයි කියලා ඔය සමරන්නේ හැමතිස්සෙම අර නන්ද උද්‍යානය කියලා සක්‍ර දේවේන්ද්‍රයාගේ මේ 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 තවතිසා උද්‍යානය තවතිසාවේ තියෙන උද්‍යානයක් නන්දන උද්‍යානය දැන් ඒකට නන්දන උද්‍යානය කියන්නේ කියලා දැන් අපිට පැහැදිලි ඒ දේවරු උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා උදේ වෙනකන් මිනිසුන්ට වගේ කර්මාන්ත දුකක් නැහැ ඒ ඇයට දින විනෝද වීම විතරයි දෙවියන් කර්මාන්තයක් වශයෙන් කරන්නේ විනෝද වෙන්නේ එතකොට ඒ දෙවියන්ට විනෝදේ හැර වෙන හිතන්න දෙයක් නැහැ නන්දනේ විතරයි එතන තියෙන්නේ ඒකයි නන්දන උද්‍යානය කියලා නන්දනි කියලා මගමානවයක බිරිඳක් නිසා සකසෙත් උද්‍යානයක් වශයෙන් එකට නම ලැබුණා ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකම විතරයි එතන ඒ ඉන්න දෙවරු ඒකයි දේව නිර්යාති සූත්‍රය මැරෙච්ච සුනංගුවෙන් චුත වෙන තරම් බුරුතු පිටින් ගිහලා නිරේ උපදින්න ඇයි ඒ තරම් කෙලෙස් වැඩිලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සම්බන්ධය ඔබට මතක ඇති ආදිත්‍ය සූත්‍රය බුදු පියාණන්සේ දේශනා කරේ කුමන්ත කියලා ඇස කරන නාසයේ දිව ශරීරය කියන පහෙන් ආශාව විඳිනට වැඩි හොඳයි ඒ ටික අර වත් වෙච්ච යකඩ උල් වලින් පිහි වලින් කබල කොටලා නසලා වනස ගන්න එක ඒ තරම් භයානකයි එහෙනම් මේ භයානක වැඩේ තමයි අර දිව්‍ය කරන්නේ ඇති වෙන කන් උදේ ඉඳලා රැ වෙනකම් මිනිස්සු හිතනවා දිව්‍ය ලෝක කියලා සැප විඳින්න එක්ව එක් අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයා සක්කපඤ්ඤ සූත්‍රයේ තරම් බලන්න සක්‍ර දේවේන්ද්‍රයා සම්මා සම්බුදු පියාණන් සෝවාගෙන ඉන්දසාල ගුහාවට එන්නේ ඇයි 500ක් තමන් එක්ක හිටපු විසවරු සක්‍ර දේවේන්ද්‍රයාගේ දහසක් විසවරුන්ගෙන් 500ක් චුත වෙලා ගිහින් නිරේ උපදින ඉතුරු 500ට තමන්ට නිරේට යන්න වෙයි කියන බයට තමයි සම්මා සම්බුදු පියාණන් සෝවාගෙන ඉන්නේ සක්‍ර දේවේන්ද්‍රයා සාක්ෂි දරයි සක්කපඤ්ඤ සූත්‍රයේ එතකොට ඒකයි තාත්තේ ඇත්ත කතා ආස්වාදයෙන් වහලා තින්නේ මේ ලෝකේ යථාර්ථය අඥානිය හිතන්නේ මේ හැමතිස්සෙම මේ ලෝක ආස්වාදය කියන්නේ සැප කියලා අඥාන දෙවරු හැමතිස්සෙම කල්පනා කරන්නේ ඒකයි නන්දන කියලා සූත්‍රයක් තියෙනවා දේවතා සංයුක්ති සංයුක්ත නිකාය ඒ නන්දන කියන සූත්‍ර එක්තරා දෙවියෙක් මේ විදියට ඇහෙන් දැනගatiවුතු කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැනගatiවුතු අරමුණු දැනගෙන ඒ නන්දන උද්‍යානයේ ඉඳගෙන පුදුමාකාර සතුටකටපත් වෙනවා සතුටකටපත් වෙලා උදම්මනන්න පටන් ගන්නවා නන්දන උද්‍යානයේ නිසැප කියලා කියන්නේ මෙන්න සැප මේ සැප දැක්කේ නැත්තම් මොන සැප දකින්ද නන්දන උද්‍යානෙ දැකලා ඉති කිසි කෙනෙක් නන්දන උද්‍යානෙට ආපු නැති කිසි කෙනෙක් සැපගෙන දන්නේ නැත සැප කියන්නේ මේකට කිය කිය මේ මෝඩ දෙවියා නන්දන උද්‍යානෙ ඉඳගෙන තමන්ගේ විසෝරු නැත්තම් සුරංගනා වට කරගෙන අර දිව්‍ය ආස්වාදෙ විඳිනවා විඳින ගමන් මේ දෙවියන් විඳින සැපේට ඒ කාම සැපේම ඒ කාම සැපේ වර්ණනා කරනවා මේ දෙවියා එතකොට ඔතෙන්ට එනවා මාර්ගඵලලාභි සෝවාන්ඵලලාභි දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා එම්බල මෝඩ දෙවිය ඔබ මේකටද සැප කියන්නේ ඔබ හිතන්නේ මේක සැපක් කියලා මේ නන්දන උද්‍යානයේ මේ දෙවිවරු සැප විඳිනවා කියලා ඔබ හිතන්නේ ඇයි ඒ මෝඩ දෙවියට පේන්නේ නැහැ ඔවුන් මරණයෙන් පස්සේ නිරේටයි යන්නේ කියලා බොහෝ දෙනා ඒ නිසා දැන් හිතන් ඉන්නේ සැප විඳිනවා කියලා අර තියෙන්නේ දිය රත් වෙනතුරු කකුලුව දිය සැලිය දිය කෙලිනවා ඔහුට ඒක විනෝදයක් යටින් ගින්දර දාලා දැන් ටික ටික දිය සැලිය රත් වීගෙන ඉන්නේ හැබැයි දිය සැලිය රත් වෙන බව ඒ කකුලුව දන්නේ නැහැ කකුලු ටික දන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ උන්ට මේක මහා විනෝදයක් හැබැයි එක මොහොතක
ප්‍රමාදයට පත් වෙලා ඉන්නේ ටික වෙලාවකින් මොකද වෙන්නේ මරණයට පත් වෙනවා නිකන් නෙවෙයි අනන්ත දුකක් විඳගෙන ඒ නිසා අර දෙවියන්ටත් අර දෙවියෝ කියන්නේ අර දිය රත් වෙන තුරු දිය සැලී ඉන්න කකුළු වගේ විශේෂයක් ධර්මාභෝධය නොලද අය ඒ නිසා ඒ මොහොත දෙවිවරු අර දිය ටික රත් වෙනකම් නන්දනෝද්‍යානි විනෝදයෙන් කෙලිදෙලෙන් ගත කරනවා දිය ටික රත් වුණාට පස්සේ නිරේද ගිහිල්ලා අනන්ත කාලයක් නිරගින්නෙන් දැවෙනවා ඒක තමයි වෙන්නේ අන්තිමට මොකද ඒ තෘෂ්ණාවේ ස්වභාවය නිසාම ඒ සිත් පහක් මට්ටමට ගෙනියන්න පුළුවන් තුච්ච නින්දි සිත පල්ලෙහාටම අරගෙන යනවා කාමයේ පතුලටම අරගෙන යනවා අරන් ගියා මිච්ඡා දෘෂ්ටිකය මිච්ඡා දෘෂ්ටික වෙන මිත්‍යා දෘෂ්ටියෙන් උන් සතර පායට රැගෙන යනවා ඒ වගේම තමයි දෙවරු කියවා හිතන්න එපා උන්ගේ අතින් අකුසල් වෙන්නේ නැහැ කියලා ඕනතරම් අකුසල් වෙනවා ඒ නිසා අඩු වැඩි වශයෙන් උන්ගේ අතිනුත් අකුසල් වෙනවා ඔක්කොටම වඩා බලවත් වෙන්නේ අර අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මනෝද්වාරයෙන් සිද්ධ වෙන අකුසල් ඒවා තමයි දෙවියන්ගේ බලවත්ම සිද්ධ වෙන්නේ ඒවා අතිශය බලවත් ඉතින් ඒ නිසා මොකද වෙන්නේ බහුතරයකට වෙන්නේ දේව නිර්යාදී සූත්‍රයේ බහුතරයකට වෙන්නේ සම්මා සම්බුදු පියාණන්ගේ නකසිකෝපම ඒවත් නියපොත්තට ගත්ත පස්පිඩක් නැතන් දෝවිලි පොදක් කියන උපමාවෙන් පෙන්නනවා මහාන මේ ස්වර්ගවල ඉන්න දෙවිවරු මිය ගියාම මහ පොළොව හා සමාන ප්‍රමාණයක් යන්නේ නිරේ ප්‍රමුඛ සතර අපාය දෙවිවරු නැවත සුගතියකට එන්න වාසනාව ලබන්නේ මේ නියපොත්තේ කියන පස්තික නැත්තම් මේ දෝවිලි ටික හා සමාන ඉතාම සුළුතරයක් පිරිස් එන දෙවියෝ බුරුදු පිටින් යන්නේ හතර පායට තමයි. ඉතින් අර දෙවියා අර විදිහට කාමසැපේ වර්ණනා කරනකොට අර ඥානවන්ත මාර්ගපල්ලාපි දෙවියා ඇවිල්ලා අහන දෙවිතුමා ඇවිල්ලා අහනවා එම්මල මෝඩ දෙවිය ඔබ සැප කියන්නේ මේකටද? ඔබ සැප කියන එක දන්නේ වර්ණනේ. අනිච්ඡාවද සංඛාරා උප්පාද වාය ධම්මින උප්පජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං ූප සම්බෝ සුඛෝ මේ රාග දේශ මොහ චේතනා මේ සංඛාර මේ කර්ම ශක්තියේ ජනිත කරන මේ රාගදේශ මොහ චේතනා මෙන්න මේ සියල්ල අනිච්චයි අවිජ්ජා නිසා උදා වෙන්නේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒ අවිජ්ජා ප්‍රත්‍යයෙන් හටගත සංකාර වලින් හදපු ලෝකයක් මේ සංගත ලෝකයක් මේ ලෝකය ඒකාන්ත වශයෙන්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුමන සූපායාස කියන දුක් වලින් යුක්තයි ජාති ජරා මරණ ශෝක පාදව දුක් දමන සුපායස රාගදේශ මොහන එකලොස් ගින්නෙන් යුක්තයි එකලොස් ගින්නෙන් දැවෙනවා මේ ලෝකෙම ගින්නෙන් ඇවිල ගත්තේය මේ රාගදේශ මොහ කියන ගින්නේ මේ ලෝකෙ ඇවිල ගත්තේය මේ ඇවිල ගන්නා ලෝකය සකස් කළ දින මේ සංඛාර ඒකේ මේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් හටගත් රාගදේශ මොහ චේතනා දැන් උඹේ සතුට වෙන්නේ රාග චේතනාවකින් හරි වටිනවා හරි සම්පත්තියක් ලැබුණේ මේ නන්දන උද්‍යානෙ දැක්කේ නැත්නම් සැපගෙන දන්නේත් නැහැ සැප දැකලත් නැහැ මහ පුරාජේරුව දැන් වර්ණනාවක් කරානේ දැන් මේ මොනවද එතන තියෙන්නේ එතන තියෙන්නේ සංඛාර ඒ සියලු සංඛාර කෙලවර දුක්ඛ ස්කන්ධය සකස් කරන්නේ අනිච්චාද සංඛාරා උප්පාද වය ධම්මිනෝ ඒකාන්ත වශයෙන් මේ සංඛාරයන්ගේ උප්පාද වීම නැත්නම් හට ගැනීම වය කළ යුතුය අවසන් කළ යුතුය වය ධම්මා සංඛාරා සංඛාර හට ගැනීම ඒවත් මේ චිත්ත සංතානේ රාග දේශ මොහ හට ගැනීම අප්‍රමාදීව නිරුද්ධ කළ යුතුයි දුරු කළ යුතුයි අප්‍රමාදීව මේ සංඛාර පහ කළ යුතුයි වාය කළ යුතුයි අවසන් කළ යුතුයි මේ සංඛාර කියන්නේ උපදවන්නට සුදුසු ධර්මයක් නෙවෙයි නූපදවන්නට ඕන ධර්මයක් ඉගෙන සංඛාර වලට ඉපදෙන්නට ඉඩ හරින්න එපා සංඛාර නූපදින් තැන්න වැඩ කටයුතු කරන්න ඒක තමයි අප්‍රමාදීව කළ යුතු එකම දේ මේ විශ්වේ අනිත් ඕන දේ අප්‍රමාද වුණාට කමන්නේ දැයි ගැන කිව්වම වචනයක් කියන්න හිතෙනවා මට බෝ මිනිස්සු ඉන්න වෙලාවට වැඩ කරන එක ගැන හරියට වෙලාවට වැඩ කරනවා එහෙමයි ඕනතරම් මුණ ගහලා දිනන අපිට ඒ අය හරියට වෙලාවට වැඩ කරනවා ආයි පහ කිව්වොත් ඉතින් ආයි පහම තමයි හතර කිව්වොත් ඉතින් ආයි හතරනේ මම දන්නවනේ ආයි 3:59ක් නෙවෙයි 4:1ක් නෙවෙයි හතර කිව්වොත් හතර පහ කිව්වොත් පහයි වෙලාවට ඕන වැඩ මං වෙලාවට වැඩ කරන මිනිහා එහම කියන මිනිස්සු ඉන්නවා ඔවුන් වෙලාවට වැඩ කළා දින මොකක් සම්බන්ධද කාමයේ සම්බන්ධද ප්‍රමාද වියුත් සම්බන්ධයෙන් අප්‍රමාදී වෙනවා නිවන සම්බන්ධයෙන්
धर्म अवबोध वेलावाक्नेबंधी धर्मी संबंधी अप्रमादीयुत्तट प्रमाद वेणुवा प्रमाद वियुत्तट अप्रमादी वेणुवा उपदीन क्रियावली संपादित अप्रमादी නිවන තපත්ෙන්නද කියලා බලන්න ඕන වාය ධම්මා සංකාර අන්න අප්‍රමාදව කළ යුතුයි නැවත සීකරන මොකද අපගේ අමා මෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ මහා පුරුණු බර දෙනෙත් පියාගත්තේ ඔය අති උත්තරීතර බුද්ධ වචනේ දේශනා කරමින් දස දහසක් චක්‍රාවාට කම්පා වෙලා ගියායි සත්‍ය බලය නිසා මොකද සත්‍ය බලය මේ විශ්වයේ අග්‍ර සත්‍ය සියලු සංඛාර අප්‍රමාදීව අවසන් කළ යුතුයි ඊට වඩා සත්‍යයක් නැහැ විශ්වයේ තව උප්පාල වය ධම්මිනෝ එහෙනම් මෙබඳු සංඛාර උපදවණ එක නෙමෙයි කරන්න ඕන උපදින ක්‍රියාවලිය වය කරන එක අවසන් කරන උප්පාල වය ධම්මිනෝ උපාද වීම නැත්තම් හට ගැනීම අවසන් කළ යුතුයි උපජිත්තා නිරුද්ධාන්ති ඒ සංඛාරයන්ගේ හට ගැනීම නිරුද්ධ වීමක් ඇද්ද ඒ සංඛාර උපදින සංඛාර නිරුද්ධ වීමක් ඇද්ද නූපදින තත්යකට පත් වීමක් ඇද්ද ඒකයි සුද්ධ සිංහලෙන් කියන්නේ සංඛාරයන්ගේ නිරුද්ධ භාවයක් ඇද්ද ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ තණ්හක්යෝ විරාගෝ නිරෝධෝ නිබ්බානාන්ති ඒ සංකාරයන්ගේ නූපදීමක් ඇද්ද? උපජ්ජිතා නිරුද්ධාන්ති. ඒ සංකාරයන්ගේ හට නොගැනීමක් ඇද්ද? නිරුද්ධ වීමක් ඇද්ද? තේසං ූපසමෝසුකෝ. අන්න ඊටයි මේ සංසිරීමටයි සැපය කියන්නේ මෝඩ දෙවිය ආගනින් කියලා අර ඥානවන්ත මාර්ගපල්ලාවී දෙවිතුමා අර දෙවියට උපදෙස් දුන්නා. එහෙනම් අන්න ඊතරයි සැපේ තියෙන්නේ. එනං ඒ බව නොදන්නා වූ ලෝක සත්‍යය මොකද හිතන්නේ මේ ආස්වාදේ මහ සැපක් මේ කාමයේ සැපක් මේ විදිහට හිතාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ලක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කරනවා දැන් මේ එකක් අනුසාරයෙන් පැහැදිලි කරාම ඉතුරු ඒවත් ඒවන් උපසංහතිය අනුව ඔබට තේරුම් ගන්න පුළුවන් දැන් මේ පැහැදිලි කළේ චක්කු විඥාණය පිළිබඳ චක්කු විඥාණයෙන් දැනගන්නා වූ පංචකාම ගුණයේ යුක්ත රූප ගැන. ওই දින ඔබ නුවණින් දකින්න ඕන දැන් සෝත විඥාණයෙන් දැනගන්නා වූ පංචකාම ගුණයේ යුක්ත සද්ද ගැන. ධාන විඥාණයෙන් දැනගන්නා වූ පංචකාම ගුණයේ යුක්ත ගන්ධ ගැන. ජීවා විඥාණයෙන් දැනගන්නා වූ පංචකාම ගුණයේ යුක්ත රස ගැන. කාය විඥාණයෙන් දැනගන්නා වූ පංචකාම ගුණයේ යුක්ත පොට්ටබ්බයන් ගැන. මේ විදිහට දැනගන්න ඕන. දැන් මේ විදිහට මේ ඒ ඒ විඥාන වලින් මේ දැනගන්නා වූ ඒ අරමුණ අජ්ජෝසාය තීත්‍තති අතුලාන්ත විහිදියා මොකද වෙන්නේ එයින් උපදවනවා නන්දි
අර තෘෂ්ණා සහගත සතුට ලෙංගතු සතුට ප්‍රේමණීය සතුට ආදරණීය සතුට උපදවන දැන් මොකද වෙන්නේ ඒ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියලා චක්‍රය යනවා ඒ නිසා මොකද වෙන්නේ නන්දි සමුදය දුක්ඛ සමුදය මිගජාලාති වදාමි මෙන්න මේ නන්දිය නිසා හේතුයෙන්ම දුක්ඛ සමුදය දුක සමුදය වෙනවා කියලා මම වදාරනවා මිගජාලය කියලා භාගතුන් වහන්සේ මිගජාල හාමුදුරන්ට දුක්ඛ සමුදය දේශනා කරා එහෙනම් ඒ දහම් ව්‍යාකරණේ සාරාංශයෙන් නැවතත් පෙන්නුවොත් සාන්තිකෝ මිගජාල චක්කු විඤ්ඤය රූපා ඉට්ඨ කාන්තා මනාපා ප්‍රියෝ පිරූපා කාමූප සංහිතා රජනියා තාංචේ බිකු අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දිතෝ අභිවදතෝ අජෝසාය තිට්ඨතෝ උප්පජ්ජති උප්පජ්ජති නන්දි නන්දි සමුදය දුක්ඛ සමුදය මිගජාලාති වදාමි එහෙනම් එහෙන් දැනගත යුතු අර පංචකාම ගුණයෙන් යුක්ත රූප දැනගෙන ඒ සතුටුයි මහ වටිනා සම්පතක් හැටියට සතුටින් ස්මරණය කරාම ඒ පිළිබඳව ප්‍රකාශයටපත් කරාම අතුලාන්තේ රූපි පිහිටනවා ඒ රූපේ කිව්වහම පංච උපාදස්කන්ධයෙන් පිහිටනවා රූපේ කිව්වහම තේරුම් ගන්න ඕන සියල්ල බව එතන ඒ තැන්වල යෙදෙන ආකාරය අනුව රූප සද්ද ආදී වශයෙන් විග්‍රහ කරාට එතන පිළිරණි පංච උපාදස්කන්ධයක්මයි නැතුව තනිව රූපයක් ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ අභිනන්දනය එහෙම නැත්නම් මේ සතුට සැමරීම මේ අභිවදන අභිවාදනය එහෙම නැත්නම් මේ පිළිබඳ සතුට ප්‍රකාශ කිරීම නිසාම හිතේ හැට ගන්නවා තෘෂ්ණා සහගත සතුට ආදරණීය ප්‍රේමණීය සතුට දැන් ඔන්න ඔය ප්‍රේමණීය සතුට උදා කරලා දෙන්නේ නන්දි සමුදය දුක්ඛ සමුදය මහා දුක්ඛ ස්කන්ධය තමයි උන්ම කරලා දුන්නේ අනන්ත සංසාරේ ඉඳලා මේ මොළේ වැඩේ වුණා අනවරාග්‍ර සසරක ඉඳලා සත්‍යය මේ විදියට හඹාගෙන එනවා දුක්ඛ ස්කන්ධේ පසුපස අවිද්‍යාව නිසාම ඇත්ත තේරුම් ගන්න බැරුව තෘෂ්ණාවෙන් මේ කාමයේ නැවති ගින්දරට ඇලිලා පළ ගැටියෝ වගේ විනාශ වෙලා යනවා අම්මා සම්බුදු පියාණන් අතේ පෙන්වා දෙනවා එහෙනම් අනන්ත සංසාරේ ඉඳලා මේ විදියට භවෙන් භවයට අසාර භවික සත්‍යයක් වශයෙන් මේ සාංසාරික ගමන තුල එන මේ අසාර ලෝක සත්‍යය අනන්ත දුකක් ඉහිලුවා මීට පෙරත් මේ ප්‍රේමණීය ආදරණීය සතුට නිසා දැනුත් කතා කරන්නේ ගැන බලන්න මොනතරම් මුලාවද්ද පවතින්නේ මේ ලෝකී විශ්වයේ මොනතරම් මුලාවද්ද බලන්න අදටත් අමා මේනි ශාන්තිනායක සන්නාසිගාමා ධර්මයට කන් නොදුන්න ලෝක සත්‍ය අදටත් කතා කරන්නේ ප්‍රේමණීය සතුට ආදරණීය සතුටක් ගැන අදටත් ප්‍රේම කිරීම ආදරය කිරීම ගැන කතා කරන්නේ සංසාරිකී කෝටියකට ආදරය කරා අසු සූත්‍රයේ අනවතග්ග සංයුක්තයේ අසු කියලා සූත්‍රයක් තියෙන අසු කියන්නේ කඳුළු වලට අන්නේ සූත්‍රේ භාගතුන් හදේ පෙන්වා දෙනවා මහණ මේ විදියට මේ සංසාරේ පුරා මේ අවිද්‍යාවෙන් මේ පංච උපාදාන ස්කන්ධේ වටිනාකම පනවලා ඒ පංච උපාදාන ස්කන්ධයන් පිළිබඳ ඇල්මක් ඇති කරගෙන මේ ඇති කරගත්තා වූ මේ ප්‍රේමණීය ආදරණීය සම්බන්ධතා නිසා හටගත්තා ලෝක විද්‍යාකාර ඒ සම්බන්ධතා මොනවද දෙමෝපිය දරුව වශයෙන් එහෙම නැත්නම් බිරිඳ සැමියා වශයෙන් එහෙම නැත්නම් දරු හිත මිතුරන් වශයෙන් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ වශයෙන් විද්‍යාකාර සම්බන්ධතා මේ සම්බන්ධතා හටගත්තේ කායික අසාර සත්‍යයක් වශයෙන් ගත්තාම දුක්ඛ ස්කන්ධයක් එක්කයි මේ සම්බන්ධය හටගත්තේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායස රාග දේශ මොහ කියන 11 ගින්දරක් එක්ක හටගත්තේ සම්බන්ධය දැන් හිතන්න කෙනෙක් මහා ගිනි ජාලාවකට ආදරය කරනවා දැන් මොකද වෙන්නේ ඒ ගිනි ජාලාව බදාගෙන ඉමිනිහා මොනතරම් දුක්ඛ ස්කන්ධයකටද මුහුණ දෙන්නේ යමෙක් ගිනි ජාලාවකට ප්‍රේම කරන්න පටන් ගත්තොත් ਉਹ ඒකාන්ත වශයෙන්ම දැවිලා වෙනසිලා යනවනේ ආයි හොයන්න දෙයක් නැහැ ඒකෙන් එහෙනම් එබඳු ගිනි ජාලා 11කට ආදරය කරාම මොකද වෙන්නේ 11 ගින්දරකට එහෙනම් දැවීමේ සීමාවක් පනවන්න බැහැ මිනිහෙට මෙච්චර කාලයක් මෙහෙම දැවෙයි කියලා කියන්න බෑ
संबंधता हटगत्ते आदरणीय हतुट लबन गिये लांकर अनंत काल दैवेनवा मे मोहते दैवेनवा अये लांकर गिंदरा सतुट के लिहितागन सतुट के लिहितागन मायाकारी लोके अग्नि पावती मायाव वसंकर लाई में लोके पावतागन यानी में तुच्च नींदे सितर में दिमारिया माया वसंकरण में सितर में दिमारिया पावचिक उपक्रमे तमें रागे रागे मत्तर भुगमांग गिंदर पेन ने तुए यानवा गिंदर සුවදායකයි කියලා කියලා පේන්න පටන් ගන්නවා විපරීත වෙන්න ගන්නවා අර කුෂ්ඨ රෝගියාට ගින්දර සුවදායකයි කියලා පේන්නේ කුෂ්ඨය නිසා කුෂ්ඨ රෝගියෙක් ගින්දරක් ගාව ඉඳගන්නේ සතුටින් ගින්දරේ තාපය තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්න කුෂ්ඨ රෝගියාට හටගන්නේ මහා සතුටක් ඇයි ඒ කුෂ්ඨය නිසා ඔහුට ගින්දර පිළිබඳ සංඥාව විපරීත වශයෙන් දැනෙන ගින්දර ශරීරයට ස්පර්ශ වෙනකොට සැපද හටගන්නේ නැහැ දුක දැවෙනවා තාපේ හටගන්නේ නමුත් කුෂ්ඨ රෝගියාට ඒක මහ සැපක් කුමක් හේඳියත් ඔහුගේ රෝගේ නිසා ඒ වගේ මේ රාගය කියන රෝගේ තියෙනකම් ලෝක සත්‍යයට මේ කාමයේ කියන ගින්දරත් සැපක් වශයෙන් විපරීත වශයෙන් දැනෙන්න පටන් ගන්න රාගයේ දුරු වෙනකොටයි කාමයේ ගින්දර බව හොඳින් පේන්න පටන් ගන්න රාගයේ සංසිඳෙන ධර්මයට කාමයේ ගින්දර බව පේන්න පටන් ගන්නවා එතකම් පේන්නේ රාගය කියන කුෂ්ඨයේ බරපතල ආකාරයෙන් තියෙන තියෙන්න අර ගින්දර වැඩි කර ගන්නම හිතෙන්නේ මොකද කුෂ්ඨයේ තරම බලවත් මුළු ශරීරයේ පුරාම කුෂ්ඨයේ තියෙන කුෂ්ඨ රෝගියාට ගිනි ජාලාවේ තියෙන තාපය වැඩි වෙන තරමට සැපයි මොකද මුළු ශරීරයේ පුරාම කුෂ්ඨයේ මුළු සිතම රාගයෙන් ආඩ්‍ය වුණාම රාගෙන් වෙලා ගත්තාම රාගේ ග්‍රහණයටපත් වුණාම අන්නේ පුද්දලයට ඒ සත්‍යයට කාමයේ දෙයින් මහා සැපක් හැදියේ එදාට ඔය කාමයේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ මොකද ඒකට හේතුව කාමයේ හැර උඩ සැපයක් නැහැ රාගය කියන කුෂ්ඨයෙන් පෙළෙන නිසා කුෂ්ඨ රෝගියට අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ ගින්දරෙන් ඈත් වෙන්න කියලා මොකක් හේඳියත් ඔහු අසරණයි ඔහු අසරණයි ඔහුගේ අසරණකම තමයි ඒ කුෂ්ඨ රෝගය ඒ නිසායි ඔහු ගින්දර ගාවට වෙලී ඉන්නේ ඒ නිසා ඔහු විපරීත සංඥාක යුක්ත වාසය කරන්නේ එහෙනම් මේ ලෝකයේ මිනිසිය තුල සත්‍ය තුල රාගය පවතින තුරු උන් අසරණයි උන්ට කරන්න දෙයක් නැහැ උන්ට කාමයේ පරිහරණය කරන්න සිද්ධ වෙනවා කරන්න දෙයක් නැහැ කාමයේ හැර උන්ට සතුටක් නැහැ වෙන මොකද අර රෝගේ බරපතලකම නිසා එහෙනම් මේ ව්‍යසනෙන් ගලවන්නේ කොහොමද කෙනෙක්ව එනහර කුෂ්ඨ රෝගියාට ගිනි වලින් ඈත් වෙන්න කිව්වට වැඩක් නැහැ. ගිනි කුෂ්ඨ රෝගේ තියෙනකන් ඔහු ඈත් වෙන්නේ නැහැ. එහෙනම් කරන්න ඕන මොකද්ද? ඔහු කෙරේ කරුණාවෙන් අනර කුෂ්ඨයට දාන්න ඕන. ඖෂධ ලබා දෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? කුෂ්ඨය සනීප වෙනවා. එදාට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ගින්දරෙන් ඈත් යන් කියලා. එදාට හොට ගින්දරෙන් පළක් නැහැ. එදාට අර විපරීතය දුරු වෙනවා. විපරීත සංඥාව දුරු වෙලා ප්‍රකෘති සංඥාව පහළ වෙනවා. ගින්දර ගින්දර වශයෙන් පේනවා ගින්දර දැවීමක් 10ක් තාපයක් කියලා බේඳ ගන්නවා එච්චර කාලයක් එහෙ උෂ්ණත්වයේ මහා සනීපයක් සැපක් වශයෙන් පෙනුනේ දැන් එහෙ උෂ්ණත්වයේ ස්පර්ශයේ මහා දුකක් වශයෙන් පේන්න ගන්නවා එහෙනම් අපිට කරන්න තියෙන්නේ කුෂ්ඨ රෝගියාව ගින්දරෙන් ඈත් කරන්න අවශ්‍ය නම් ඔහුගේ ගින්දරටම අහුවෙලා විනාශ වෙනකම් බලන් ඉන්නේ නැතුව ඔහුගේ කුෂ්ඨයට බෙහෙත් යොදන එක ඊ වගේ මිනිසෙට කාමෙන් වෙන්ෙන්න කිව්වට වැඩක් නැහැ රාගයේ තියෙනකම් එහෙනම් මොකද කරන්න ඕන රාගේ සංසිඳන විදිහට ධර්මයේ දේශනා කරන එක රාගේ ආදීනව පෙන්වලා දෙන එක එදාට මොකද වෙන්නේ රාගේ දුරු වෙලා යනවා රාගේ දුරු වුණාම ආය කාමෙන් වෙන් වෙන්න කියලා කියන්න දෙයක් නැහැ එතන රාගේ දුරු වෙනකොට කාමයේ ගින්දර බව පේනවා කාමයේ නිසා හට ගන්නා වූ සියලු දුක්ඛන්තර දුක්ඛන්දස් දුක්ඛස්කන්ධේ පේන්න පටන් ගන්නවා දුක්ඛස්කන්ධේ පේන්න පටන් ගන්නවා එදාට කාමයේ මහා ගිනි වලක් වශයෙන් ගිනි අඟුරු වලක් වශයෙන් පේන්න පටන් ගන්නවා එදාට කාමයේ මහා බැම්මක් මහා බන්ධනයක් මහා මඩවලක් මහා උලක් වශයෙන් පේන්න ගන්නවා මහා රෝගයක් වශයෙන් පේන්න ගන්නවා එදාට කාමයේ දුක වශයෙන් පේන්න ගන්නවා ඒ
काम दुख वेन्नी काम रागे संचित काम काम दुर्वेल काम दुर्वेन दुर्वेन दाहे पति दाहे दुर्वेल एना पिंगी मे अर्थार्थ नुदा कमी लोक सत्या मे विधिया असें धनगति कणी नासी दिव्य शरीर मन सिंह धनगति मे अरमुनिग्री मूलावट पत्ते मे पंच काम गुणियटेनवा तमंगे चित्त सांतानी संकल रागेंगे युक्त सत्य असुरा पटांगा कुम कुम भवे सकस्कर अन्नी व्यसन ये सत्य मुदे असरी मत महासुमे अबगे अमामे उन्हांस धर्म असुहा मुकदी उन्नांस धर्म असुहा उन्नासिक धर्म अवबोध उन्नासिक धर्म अवबोध नाम मेन्न वेबेनवा कोमत सांतिको मिगजाल चक्कु इन्यया रूपा इत्तकांत मनापा पिय रूपा कामुप संहिता रजनीया तांचे भिक्कु नाभिनंदती नाभिवदती नाज्जोसायतिट्ठति तस्स तं अभिनन् तस्स अनभिनन्दति अनभिनन्दति अनभिवदति अनज्जोसाय तिष्ठति नन्दि निरुज्यति नन्दि निरोधो दुःख निरोधो नन्दि निरोधा दुःख निरोधो मिगजालाति वदामि अन्न भागदुन हसि दैं पेन्वा देनवा चतुरार्य सत्य धर्मय अवबोध करगत्ताम तथागतयन् वहन्सेगे उतुम् वू धर्म धारणीकरण शांतिको मिगजाल चक्कु विंजया रूपा इत्तकांत मनापा प्रिय रूपा कामुप संहिता रजनीया तांचे भिक्कु नाभिनंदति नाभिवदति नाज्जोसाय तिष्ठति ओन्न वेदगत् दहां कारणावा व्याकरणया दैन मेतन बुदुपियाना हासे पेन्वा देनवा मिगजालय मेसे असिं दत हैकि नैत्तां चक्कु विंजानेन दरगति युतु मे पांचकाम गुणयुक्त रूप तीयन मे पांचकाम गुणयुक्त दकिन्न पुलुवां रूप पवतीन एक पांचकाम गुण कियन संकल्प रागे अनुगत नैत मेच्चर देश दीट पास लोके पांचकाम गुण युक्त रूप पवतीन वेरदेन पंचकाम गुणयुक्त रूप पवती है भाई एक संकल्पी राग के सापेक्षा मुद्र मतक लोके पंचकाम गुणयुक्त रूप तीन पेनवूतेम अदाट ओहो लोके शाश्वत अखिंडियामरी दगिन चेल हेतु पंचकाम गुणयुक्त रूप लोके तीन वकीलाट पेन्े अन्न संकल्पी राग हेतु करगनमाय ඒ ගුණයන්ගින් යුක්ත රූප තියෙන බව හැබැයි ඊට වටිනාකමක් දීලා තියෙන කවරෙක් විසින්ද ඒ සිත විසින්මයි එහෙම නැත්නම් ඒව රූප විතරයි හේතුඵල වශයෙන් හටගත්ත ඒ රූපවල තියෙන යම්කිසි ගුණයක් පවතිනවා ඒ පුණ්‍ය විපාකණු සකස් වෙන ඒ ගුණය පවතිනවා රූපේ තුල හැබැයි ඒ ගුණයට වටිනාකමක් දෙන්නේ කවරෙක් විසින්ද ඒ සංකල්පීය රාග විසින් ඒ සිත විසින් එහෙනම් සංකල්පීය රාගය නැත්තම් යම් සිතක එදාට ඔය ගුණයන් තිබුණත් එකයි නැතත් එකයි රූප තුල එදාට අමුත්තක් නෑ රාධානාන්දේ මේ ලෝකවල ලෝකෙදී රූපවල අමුත්තක් නෑ කියන්නේ මේ රූපේ හොඳයි මේ රූපේ නරකයි මේ රූපේ හරි වටිනවා මේ රූපේ නම් වටින්නේ නැහැ එහෙම කන්නේ කොයි රූපෙත් එකයි අවසානයි සියල්ල අනිත්‍ය දුක්ඛ යනත අසුභයි දැන් එන මෙන්න මෙතන වැදගත් දහම් කාරණාවක් ඇතුළත් වෙනවා මොකද්ද
යමෙක් මෙන්න මේ ඇසින් දැනගතිය යුතු පංචකාම ගුණෙන් යුක්ත රූප දැන ගන්නවා දැනගත්තට තාංචේ වික්කු නාබිනන්දති නාබිවදති නාජෝසය තික්තති ඒ රූප ගැන සතුටු වෙන්නේ නැහැ දැන් ඒ වගේම තමයි නාබිවදති ඒ රූප ගැන සතුට ප්‍රකාශ කරන්නේ නැහැ දැන් ඒ නිසා මොකද නාජෝසය තික්තති ඇතුලාන්තේ ඒ කියන්නේ විඥාන පත්‍යා නාම රූපං වශයෙන් විඥානි වැහගන්නේ නැහැ රූපේ දැන් ඒ රූපයේ පංච උපාදාන ස්කන්ධයම තමයි ති බැහැගන්නේ නාම රූපකේ පංච උපාදාන ස්කන්ධයම දැන් පංචස්කන්ධයම තමයි ඒ පංචස්කන්ධේ බැහැගන්නේ නැහැ දැන් ඇතුළාන්තය ඇයි ඒ දැන් ඒකට සතුටු වෙන්නේ නැහැ ඇයි ඒ දැන් දැක්ක ධර්මය දැන් දැක්ක මේ සතුටු වෙන්නේ දුකට බව දුක්ඛස්කන්ධය පිළිබඳවයි සතුටු වෙලා තියෙන්නේ මෙච්චර කාලයක් කියලා දැක්ක දැන් ඒ නිසා දැන් සතුටක් හටගන්නේ නැහැ සම්බන්ධයෙන් එනිසාම නාභිවදති ඒ කියන්නේ සතුට ප්‍රකාශ කිරීමකුත් නැහැ දැන් කලින් විවිධාකාර කවි කතා ලියලා ඉවරයක් නැහැ හැම විදියෙම සතුට ප්‍රකාශ කළා නන් විදාකාරී දැන් ඒ කවිම අනිත් පැත්ත ගහලා දැන් ලියනවා පටිවාන කවි මේ අපේ පින්වතු එක්තරා ගීතයක් ගැන එක්තරා පින්වතියක් එවලා තිබුණා කවියක් ඒ ගීතයට නිග්‍රහ කරා කියලා ඊට පස්සේ දොස් කියන නිසා මම ඒක කියන්න යන්නේ. කීමක් ගන්න ඕනේ සමහර හැමෝටම ධර්මය අවබෝධ වෙන්නේ නැහැ නේද? ධර්මය අවබෝධ වෙන්නේ නැති කෙනාට පේන්නේ මේක සතුරු කතාවක් හැටියට. ඇත්ත වෙන්නලා දෙන එකක්. එදාට වුන්ට ඇත්තත් මහා බරක් වෙන ඔළුවට. ඉතින් ඒ නිසා මේ පින්වතුන් කෙරෙහි කරුණාවෙන් මම ඒක ගීතය ගැන කියන්නේ නැත්තම් අපේ ඉන්න පින්වතුන් දැන් මේ පින්වතියන් බොහෝ දෙනා ඒ අය කර නිර්මාණශීලීත්වය කියන්නේ පටිභාන නිර්මාණශීලීත්වය කියන්නේ ඒ සත්‍ය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව වර්ධනය වෙලා ඔවුන් අන්විදාකාරයෙන් මේ බව පළ කරනවා. කලින් ওই විදිහටම ප්‍රේමය ගැන කවි ලියන්න ඇති. කවි ඔබ 336ක් නිදිවරා වෙහිසි තවම නොලියු කවි ඔබ කියලා ලියන්න ඇති. සින්දු ලියන්න ඇති. හිතක් අඳින්නේ තව බොහෝ දේවල් කරන්න ඇති. සින්දු කියන්න ඇති. නැටුම් නටන්න ඇති. හැමදේම කරන්න ඇති. දැන් නෑ එහෙම එකක් නාභිවදති දැන් සතුට ප්‍රකාශ කිරීමක් නෑයි දැන් සතුටු වෙන්නේ කුමක් ගැනද දුක්ඛස්කන්ධය ගැනද නමුත් ඔබට දැන් මෙතනදී ප්‍රශ්නයක් හටගන්නේ නැද්ද මොකක්ද දැන් සතුටු වෙන්නේ නැති බව හැබෑව ඒ නිසාම නාජ්ජෝසය තිට්ටද අතුලාන්ත පිහිටන්නේ නෑ පංචස්කන්ධය ඒකේ නාම රූපයන් විඥානේ නාම රූප බහගන්නේ නෑ දැන් නමුත් තාමත් දැනෙනවානි ඒ රූප සැප රූප හැටියට ඉට්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා වශයෙන්ම තාමේ රූප පේනවනේ මෙන්න මෙතන තියෙන වැදගත් ව්‍යාකරණයක් දහම් ව්‍යාකරණයක් මොකක්ද දැන් මෙතන පැහැදිලිවම එහෙනම් පේනවා අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ඉස්සෙල්ල දුර වෙන තෘෂ්ණා බව ඒ නිසා තමයි නාභිනන්දති නාභිවදති නාජ්ජෝසය දිට්ඨති කියලා කියන්නේ ඇතුලාන්තේ පිහිටන්නේ නැත්තේ ඇයි දැන් ඒකට සතුටක් නැති නිසා සතුටක් හටගන්නේ නැති නිසා දැන් ඒකට සතුට ප්‍රකාශ කිරීමක් නැති නිසා ඒ කිව්වේ දැන් ඒකට ඇල්මක් නැහැ එහෙනම් ඉස්සෙල්ලම දුරු වෙන්නේ තෘෂ්ණාව එහෙනම් අවිද්‍යාවෙන් තමයි තාම අර රූපේ සැපයි කියලා පෙන්වන්නේ නිර්මාණය කරලා එහෙනම් අවිද්‍යාවෙන් තමයි රාගය උපදවන්නේ අවිද්‍යාවෙන් රාගය උපදවලා ඒ විපරීතය තුල තමයි තණ්හාව ඇති කරන්නේ සිත විසින්ම. එහෙනම් අවිද්‍යාවෙන් රාගය උපදවනවා තමයි. හැබැයි යථාර්ථය නුවණින් දැක්ක නිසා දැන් ආස්වාදයේ දුක වශයෙන් පේන නිසා කාමයේ දුක වශයෙන් පේන නිසා ඒකෙහි තියෙන තෘෂ්ණාවෙන් පහවෙල යනවා. ඉස්සෙල්ලම එහෙනම් තණ්හා පහවෙන්නේ අවසානයේටයි අවිද්‍යාව පහවෙන්නේ. එහෙනම් අරියත් ඵලයේ දක්වාම අවිද්‍යාවන්සේ තියෙන්නේ එකයි. ඒ කිව්වේ අනාභෝධයේ අවසාන වෙනකම්ම තියෙනවා මුලින් නොයල්ම ඇල්ම දුර වෙලා යනවා තණ්හා මුලින් නිරුද්ධ වෙනවා අවසානයේ අවිද්‍යාව නිරුද්ධ වෙනවා එහෙනම් බලන්න සියල්ලෙහිම හේතුව අවිද්‍යාව අවසාන නිමේෂය දක්වාම සිතක එපල්ලාසි ඉතුරු කරගෙන ජීවත් වෙන්නේ අවිද්‍යාවයි එහෙනම් මේ විදිහට දැන් මොකද වෙන්නේ තංචේ බික්කු නාබිනන්දති නාභිවදති නාජ්ජෝසය චිත්තති තස්සතං අනභිනන්දතෝ අනභිවදතෝ
අනුජ්ජාසාය තිට්ඨතෝ නන්දි නිරුජ්ජති දැන් මේ විදිහට අභිනන්දනය වෙන්නේ නැත්තම් දැන් මේ විදිහට රූපේ පිළිබඳව සතුටක් හටගන්න නැත්තම් ඒ සතුට සැමරීමක් නැත්තම් දැන් මේ පිළිබඳව යම්කිසි සතුට ප්‍රකාශ කිරීමක් නැත්තම් දැන් මොකද වෙන්නේ අනජ්ජෝසාය තිට්ඨතෝ නන්දි නිරුජ්ජති ඇතුළාන්තේ නොපිහිටිය නාම රූප සම්බන්ධයෙන් නන්දියක් හටගන්නේ දැන් ඇතුළාන්තේ නොපිහිටිය පංච උපාදානස්කන්ධයක් කෙරෙහි සතුටක් හටගන්නේ හිතේ සතුට හටගන්නේම අර විඥානේ බැහැගත් නාම රූපේවත් ඒ නාම රූපේවත් ඒ පංච උපාදානස්කන්ධේ පිළිබඳවයි එහෙනම් ඇතුළාන්තේ දැන් මේ වෙලාවේ ඔබේ ඇතුළාන්තේ පිහිටාගෙන නැති නාම රූප සම්බන්ධයෙන් ඔබේ හිතේ සතුටක් හටගන්නේ එහෙනම් ඇතුළාන්තේ පිහිටියේ නැත්තම් නාම රූප වැඩි ඉවරයි ප්‍රශ්න ඉවරයි නිතරින් එහෙනම් මොකද වෙන්නේ නන්දි නිරුජ්ජති ඒ සම්බන්ධයෙන් තෘෂ්ණාවෙන් හටගන්න සතුටක් හටගන්න හේතුවක් නැහැ හිතේ ආනේ නේද තෘෂ්ණා නිරුද්ධ වෙනවද එහෙනම් මොකද නන්දි නිරුජ්ජති කිව්වේ ඒකයි නන්දි කියන උතුර තෘෂ්ණාවෙන් හටගත්ත සතුට කියන අර්ථය එහෙනම් තෘෂ්ණාවෙන් හටගත්ත සතුට දැන් මෙතෙක් අන නිරුද්ධ වෙනවා ඒ කියේ යමක් සම්බන්ධ යම් රූපයක් සම්බන්ධයෙන් ඇල්මෙන් යම් සතුටක් හටගත්තා නම් ඒ රූපේ අනිත්‍ය බව දැක්කම දුක්ඛ බව දැක්කනම් අනාත්ම බව දැක්කනම් අසුභ බව දැක්කනම් නැවත ඒ රූපේ සම්බන්ධයෙන් හිතේ සතුටක් හටගන්නේ නැහැ මෙන්න මේකයි නන්දි නිරුද්ධති කියලා කිව්වේ එහෙනම් මොකද මේ නන්දි නිරෝධෝ දුක්ඛ නිරෝධා නන්දි නිරෝධ නිරෝධා දුක්ඛ නිරෝධෝ තමයි නන්දි නිරෝධා දුක්ඛ නිරෝධෝ එහෙනම් අන්නර සුස්ථාවෙන් හටගත සතුට නිරුද්ධ වුණා නම් දැන් මොකද වෙන්නේ නැවත දුක්ඛ ස්කන්ධයක් සකස් වෙන්නේ නැහැ දුක්ඛ නිරෝධෝ එහෙනම් අන්න වේදනා දැන් අර අවිද්‍යාව විසිට වේදනාව දක්වා දැන් අරන් ඉනවා තාමත් හොඳට මතක තියාගන්න මෙන්න මේ පොයින්ට් එක පෙන්වන්න උවමනාව උනේ මෙතන තාමත් අවිද්‍යාව ඉතුරු නිසා අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආතන පත්‍ය පස්සු පස පත්‍ය වේදනා කියන තැනටම අරන් ඉන්නේ පරිසම්පාද නමුත් මෙතනින් එහාට යන්නේ නැහැ මොකක් නිසාද යථාර්ථයේ නුවණින් දැක්ක නිසා ඒ ආස්වාදේ දුක වශයෙන් දැක්ක නිසා ආස්වාදේ කිව්වේ අන්නර වේදනාව සකස් වෙන උපදින තැන පස්සපච්චය වේදනා සෝමනස්ස සාගත සුඛ වේදනායන් ආස්වාදෝ සතුට දනවන සැප වේදනාවට ආස්වාදේ කියන්නේ දැන් මේලා ප්‍රශ්නෙකුත් මතක් වුණා අපේ පින්නතෙක් අහ මම හිතන්නේ අපේ ඉන්න මේ දහම් මණ්ඩපේ ඉන්න අපේ මේ කල්යාණ මිත්‍ර පිරිසේ අයට උත්තර දීලා ඒක निराකරණය කරා කොතනින්ද ආස්වාදයේ නිස්සාර කොතනින්ද ආස්වාදයෙන් නිස්සාරණය වෙන්නේ කියලා ආස්වාදයෙන් නික්මෙන්නේ කොතනින්ද කියලා අහන පරිසම්පාද ඒකට එහෙම ප්‍රශ්නයක් අහන්න හේතුව තමයි හරියට ධර්මදේශනා ටික හැමෙන්නේ නැති එක මේට ඉස්සෙල්ලා පටිසමුපාදය ගැන දේශනා කරන අවස්ථාවකදී 44ක් පටිසමුපාද ඥානත් 77ක් පටිසමුපාද ඥානත් පිළිබඳව දේශනා කරා මතක ඇති. ඒ දේශනාවට කන් දෙන්න පින්වතු ඒ දේශනාව යන පැහැදිලිව දක්වලා ඇති නැවත මම ඒ දේශනාව ගැන මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කියන නැවත නැවත ඒ දේශනාව කරන්න අවශ්‍ය නැහැ නේ. ඒ දේශනාව එතන ඇති. පටිච්ච සමුප්පාදේ මේ සෑම 11 සංගයම ඒ කියන්නේ අවිජ්ජාවේ සිට ජාතිය දක්වා පවතින මේ අංග එකින්කට බලාගෙන ගියාම මේ භවයේ සංඛාර සිට ජාතිය දක්වා තියෙන අංග එකින්කට බලාගෙන ගියාම මේ සෑම අංගයකටම හේතුවක් තියෙනවා හේතු නිරෝධයක් තියෙනවා දැන් උදාහරණයක් ගත්තොත් සංඛාර කියන අවස්ථාව ගත්තොත් සංඛාර කියන එක සමුදය වශයෙන් නිරෝධ වශයෙන් දකින්න පුළුවන් අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර උපදින සමුදය අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ නිරෝධේ අන සංඛාරේ සමුදය නිරෝධේ එතකොට එතන පේනවා අපිට සංඛාර සම්බන්ධයෙන් චතුරාර්ය සත්‍ය කොහොමද එතකොට අපිට පේනවා එහෙනම් සංඛාරයන දුක්ඛාරි සත්‍යයි සංඛාර සමුදය anu අවිද්‍යාව එහෙනම් අවිද්‍යාව anu දුක්ඛ සමුදය අරි සත්‍යයි
එන සංකාරයන්ගේ නිරෝධය anu අවිජ්ජා නිරෝධය එහෙනම් අවිජ්ජා නිරෝධය anu දුක්ඛ නිරෝධාරි සත්‍යයි එහෙනම් සංකාරයන්හි ආදීනව නුවණින් දැකීම දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යයි එතකොට අවිජ්ජා ප්‍රහාණයට පත් වෙයි සබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජිගුච්ඡති අනුච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා සියලු සංකාර අට්ඨියති පිළීමක් වශයෙන් හරායති ලැජ්ජා විමුක්තක් වශයෙන් ජිගුච්ඡති මලමුත්ෙන් දකින්කොට ඒ සංකාර සම්බන්ධයෙන් පැවතිච්ච අවිද්‍යාව දුරු වෙනවා එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා සංකාර නිරුද්ධ වෙනවා රාග දේශ මොහ චේතන නූපදීන් තත්ත්වයට පත් වෙනවා මේ විදිහට සංකාර විඥාන නාම රූප සලආයතන ඕනම තැනකින් නිස්සාරණියක් දකින්න පුළුවන් ඒ සියල්ල චතුරාර්ය සත්‍යද බහ බලන්න පුළුවන් එහෙනම් චතුරාර්ය සත්‍යද සියල්ල බහ බලන්න පුළුවන් වෙන්න ඕන චතුරාර්ය සත්‍යද සියල්ල බහ බලන්න පුළුවන් නම් අන්න එතන හට ගන්නවා 44ක් පටිච්ච සමුප්පාද ඥාන विशेष अविद्या ආශ්වාදයක් නිර්මාණය කරලා පෙන්නනවා සිත විසින්ම රාග සම්පස්සෙන් සෝමනස්ස සාගත සුඛ වේදනා සකස් කරලා පෙන්නනවා මේ පෙන්නන මොහොත වෙනකොට අන්නර පුද්ගලයා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් කියලා විදර්ශනා කරමින් නම් ඉන්නේ ඔහුට පුළුවන්කම ලැබෙනවා තාම හේතුව තියෙන නිසා ඵලය ලැබෙනවා කරන්න දෙයක් නැහැ තාම අවිද්‍යාව තියෙන නිසා අවිද්‍යාව නිසා එදිලා තියෙන නිසා හරියට आश्वादी निर्माण क्रियावली मेघमी अविद्या दुख स्कंदे मम किसी අර සියලු මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙනවා සක්කාය දිට්ඨිය දුර වෙලා නිර්වාණ මාර්ගයට පැමිණෙනවා. එතකන් මම කරන එකක්, අපි කරන එකක්, මම තමයි පංච උපාදස්කන්ධය හදාගන්න යන අදිවාසී දෘෂ්ටි සාගත ඉන්න පුළුවන්. එහෙනම් අන්න අපි නුවණින් දකින්න ඕන අවිද්‍යාව පවතින තුරු දෘෂ්ණාව අවිද්‍යාව පවතින තුරු අර රාග සංපස්සේ වළක්වන්න බෑ. එහෙනම් අර රාග සම්පස්යෙන් ආශ්වාදී සකස් වෙන බොහෝතින් පච්චුප්පන්න සේවදම්ම තත්ත තත්ත විපස්සත ප්‍රත්‍යයෙන් මේ ධර්මයේ උපදින මොහොතේදී තත්ත තත්ත විපස්සත ඒ මොහොතේදීම විදර්ශනා ඥානෙ ඒ ආශ්වාදී ආදීනෝ දකින්න පුළුවන් නම් දැන් මොකද වෙන්නේ එහෙනම් ඒ ආශ්වාදී සම්බන්ධයෙන් තණ්හාවක් එහි හට ගන්නෑ එතකොට මොකද වෙන්නේ යෝ තස්ස ඒව තණ්හය අශේෂ විරාග නිරෝධෝ उपादान निरोध उपादान निरोधो भव निरोध भव निरोधो जाति निरोध जाति निरोधो जरा मरण शोक पार्थिव दुख दमन सुपायास निरुद्धांति के दुख स्कंदी निरुद्ध आस्वादी संबंधी तन्नावा खट करती ने ऐसा मतक दिया गंडे के भी बुद्ध प्यार ना से मैं सूत्र पे ना आये तारकवाद ने काटवा मुकदर ये आज ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන ගුණයන්ගේ යුක්තව අර චක්කු විඥාණයෙන් ඒ රූපේ දැනගන්නෙම කුමක් නිසාද අවිද්‍යාව නිසා නමුත් එතනින් එහාට තෘෂ්ණාවෙන් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච සැප වේදනාව තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වැඩුණ නැති නිසා එතනින් එහාට කර්ම භවය පිහිටන්නේ ඒකයි මේ පින්නන්නේ එනං අන්න තසතං
अनभिनंद अनविवद अनुजाय तिट तो नंदी निरुज्यति अन नंदी निरुद्धेन अतृष्टाय घटकुट केलवरवेनोधो उपादान निरोध भव निरोध जाति निरोध जरा मन शोकपति दुख दुपाय निरुज्जाति नंदी निरुज्यति नंदी निरोधो नंदी निरोध दुख निरोध एनंगे तन्नाशाटकुरे निरुद्धुना नंदी निरोध दुख निरोध दुख निरुद्धाय मेघजालाति वदामि मेघजाले ऐसे दुख स्कंदे निरुद्ध भाव निरोधे निवन देश न करम यदि वसीम भाग तो ना से उन्हें मेघजाल सूत्र से देश न करम एनंगे धाम व्याकरणे ओबट वेदगत धाम कारण रसा कना वर्णी विंडति एना मेन मे अवस्था विशेष स्वभाव अर्दकिन पूर्वांगिकोधी धर्म ज्ञानी अड़पाड़ो कलबल रूप सपोसम कुमार अविद्या वलकूर्वांग कुमार ඒ රූපේ සැප වශයෙන් පේන එක වළක්වන්න බෑ එකවරම. ඒකට අවිද්‍යාව වෙන නිරුද්ධ වෙන ශේෂයක්වත් නැතුව. අවිද්‍යාව යත්තේ සාසේස අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛා නිරෝධාකින් තත්ත්වයට එන්න ඕනේ එහෙමනම්. එහෙනම් අවිද්‍යාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වුණොත් තමයි අර රූපේ ආස්වාද රූපකව රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන ආදී වශයෙන් සෑම සීල ආකාරයෙන් පෙන්වන්නේ එකම ධමයක් තමයි. आस्वाद अविद्यावसा अविद्याव එනම් මෙන්න මේ ආකාරයෙන් නුවණින් දකින්න ඕන ධම එනිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ ඔබ ධම් මාර්ගයේ ඉමන් මාර්ගයේ වඩාගෙන යනකොට ඉදිරියේදී ඔබට මේ දේවල් අත්දකින්න මාර්ගයේ වැඩිීමේදී කොහොමද දකින්න ලැබෙන්නේ තෘෂ්ණාව ශෙවෙන දකින්නවා ඒත් ආශාවදී තවමත් නිර්මාණය වෙන බවත් පේනවා එතකොට ඒ තමයි නිර්වාණ මාර්ගයේ වැඩෙන ලක්ෂණය එහෙම තමයි වැඩෙන්නේ एक कर्म अविद्यावसाहरागतुमना चक्र विज्ञाने सोत विज्ञाने घान विज्ञाने जीवा विज्ञाने काय विज्ञाने पंचद्वार विज्ञान मनोविज्ञाने අභ්‍යන්තර විඥානයත් යනදි වශයෙන් මෙන්න මේ කිව්ව හය ආකාරයෙන්ම විඥාන මගින් යම් අරමුණක් දැනගන්නේ නම් ඒ අරමුණ අවිද්‍යාවෙන් දැනගත්තාම අර ආශාදනීය අරමුණක් බවට පත් වෙනවා එනිසා තෘෂ්ණාව හට ගන්නවා යථාබෝධින් මුලින්ම කරන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාවෙන් පරම පහ වෙන්නේ නැති නිසා තෘෂ්ණාව පහ කර ගැනීමයි මුලින් තෘෂ්ණාව පහ වෙනවා පස්සේ අවිද්‍යාවත් දුර වෙලා යනවා ඔය විදිහටම දිගින් දිගට යනකොට අවිද්‍යාව තෘෂ්ණාව දෙකම නැතිලා අවසානයට පත් වෙනවා